අකණ්ඩක කැපවීමක යෙදුණු මිනිසෙක් සිය ගමනාන්තයට පැමිණෙයි. ලෝසත බෞදුකින් මුදවන්නේ මියයි යන හැඟීම මේ වීරෝධාර පුරුෂයාගේ ලයෙහි දැඩිව කිඳා බැස්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරයි. එය කිසිසේත් අපතේ නොගියේය. හේසිය අරමුණු උදෙසා අකණ්ඩව මහා කැපවීමක යෙදී සිටියේය. ඒ සාධිකු කලක් මුළුල්ලේ ඒ කැපවීම වෙනුවෙන් නොයින්ද දුකක් නැත්තේය. නොගත් වෙහෙසක් නැත්තේය. නොලද උපතක් නැත්තේය. නොකළ පරිත්‍යාගයක් නැත්තේය. අප භාග්‍යවතුන් වහන්සේ වරක් මෙසේ වදාළසේක. සාරිපුත්ත, සත්වයා දිගින් දිගටම සැරිසරා ගොස් අවසානයේ එසේ සැරිසරා යාම හේතුව නිසාම පිරිසුදු බවට පත්වෙන්නේ යන මිසදිටුව ගත් ඒ මිසදිටුවම කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොව සිටිති. සාරිපුත්ත, මේසා අති දීර්ඝව ගෙවී ගිය කාලයෙහි සුද්ධාවාස බඹලව හැර මා විසින් සැරිසරා නොගිය සසරක් සෙවීම සුලභ නැත්තේය. සසර සැරිසරා යෑමෙන් සත්වයා පිරිසුදු වන්නේ නම් මේසා දීර්ඝ සසරේ මා සිදු කළ සැරිසැරීමම ප්‍රමාණවත්ය. එහෙත් එය එසේ නොවුනේය. සාරිපුත්ත, නොයෙක් උපත්වල ඉපිද ඉපිද යෑමෙන් අවසානයේ සත්වයා පිරිසුදු වන්නේ යන මිසදිටුවගත් ඒ මිසදිටුවම කියන ශ්‍රමණ බ්‍රාහ්මණය ඔලොව සිටිති. සාරිපුත්ත, මේසා අති දීර්ඝ ගෙවී ගිය කාලයෙහි සුද්ධාවාස බබලව හැර මා විසින් නූපන් උපතක් සෙවීම සුලභ නැත්තේය. නොයෙක් උපත්වල ඉපදීමෙන් සත්වයා පිරිසුදු වන්නේ නම් මේසා දීර්ඝ සසරේ මා උපන් වාර ගණන ප්‍රමාණවත්ය. එහෙත් එය එසේ නොවුනේය. සාරිපුත්ත, අනේක වූ භවයන්ගේ බොහෝසෙයින් වාසය කිරීමට හේතුවන සත්වයා අවසානයේහි පිරිසුදු වන්නේ යන මිසදිටුව ගත් ඒ මිසදිටුවම කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොව සිටිති. සාරිපුත්ත, මේසා අති දීර්ඝව ගෙවී ගිය කාලයෙහි සුද්ධාවාස බඹලව හැර මා විසින් වාසය නොකළ විරූතනක් සෙවීම සුලභ නැත්තේය. අනේක භවයන්හි වාසය කිරීමෙන් සත්වයා පිරිසුදු වන්නේ නම් මේසා දීර්ඝ සසරේ අනේක භවයන්හි මා විසීම ප්‍රමාණවත්ය. එහෙත් එසේ නොවුනේය. සාරිපුත්ත, දිගින් දිගටම යාග කිරීම නිසා සත්වයා පිරිසුදු වන්නේ යන මිසදිටුවගත් ඒ මිසදිටුවම කියන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔලොව සිටිති. මේසා අති දීර්ඝව ගෙවී ගිය කාලයෙහි මා විසින් නොකළ විරු යාගයක් සෙවීම සුලභ නැත. ඒ යාගයෝද ඔටුන් පලන් රජෙක් වූ වංශවත් බ්‍රාහ්මණයෙක්ම වූ මා විසින් කරන ලද්දාහ. බොහෝ යාග කිරීමෙන් සත්වයා පිරිසුදු වන්නේ නම් මේසා දීර්ඝ සසරේ මා කළ යාගයන් හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් එසේ නොවුනේය. සාරිපුත්ත, බොහෝ ගිනිපිදීම හේතුවෙන් සත්වයා පිරිසුදු වන්නේ යන මිසදිටුවගත් බ්‍රාහ්මණයෝ ලොව සිටිති. සාරිපුත්ත, මේසා අති දීර්ඝ ගෙවී ගිය කාලයෙහි මා විසින් නොකළ විරු ගිනිපිදීමක් සෙවීම සුලභ නැත. ඒ ගිනි පූජාවෝද ඔටුනු පලන් රජෙක්ම වූ වංශවත් බ්‍රාහ්මණයෙක්ම වූ මා විසින් කරන ලද්දාහ. බොහෝ ගිනිපිදීමෙන් සත්වයා පිරිසුදු වන්නේ නම් මේසා දීර්ඝ සසරේ මා කළ ගිනිපිදීම් හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් එසේ නොවුනේය. අපමහා බෝසත් පැමිණ ගමන මෙබඳුය. හේ නොකළ යාගයක් නැත. නොපිදූ ගින්නක් නැත. නූපන් උපතක් නැත. නොසැරිසරු සසරකුත් නැත. එහෙත් සිය අධ්‍යාත්මික ගුණධර්ම දියුණු කර ගැනීම උදෙසා කළ කැපවීම නම් දිගින් දිගටම පැවතියේය. මෙසේ පෙරුම් පුරමින් යන ගමනේදී නොයෙකුත් ව්‍යසනයන්ට සතුරු උදුරුවලට කෙනෙහිකම්වලට බඳුන් වූයේය. එහෙත් යම් දිනක බුද්ධකාරක ධර්මයන් මැනවින් හඳුනා ගන්නා ලද්දේද එතැන් සිට නොකොඩවාම කරන ලද්දේ ඒ සඳහා කැපවීමම පමණි. හේ අසීමාන්තිකව පමණ ඉක්මවා සාමාන්‍ය ලෝකයට කිසිසේ තොරොත්තු නොදෙන අයුරින් දන් දීම පුරුදු කළේය. මේ සාසංඛ්‍ය කල්ප ගණනක් මුළුල්ලේ ඇස් උපුටා දුන්නේය. හිස දන් දුන්නේය. ඇඟේ මස් උපුටා දන් දුන්නේය. තමා සතු සියලු ධන සම්පත් අඹු දරුවන් යාන වාහන ආදිය දී හැකි සෑම දෙයක්ම දන් දුන්නේය. මුළු දිවියම දන් දුන්නේය. එසේම හේ දිවි පරදුවට තබා සිල් රැක්කේය.
සිල් රැකීමට කිසිසේත් නොහැකි. සිතිවිල්ලක වෙනුදු සීලයක් පිළිබඳව කිසිදු අදහසක් ගත නොහැකි. සිංහ, ව්‍යාග්‍ර, යක්ෂ, නාගාදී සත්ව යෝනිවල ඉපද සිටියේදී පවා ඉතා කටුක දුක් විඳිමින් මොහු සිල් රැක්කේය. මිනිස් වයිපිද සිල් රැකීම ගැන කවර කතාද? නෙක්ඛම්මය පුරුදු කිරීමේදී ඔහු විසින් දක්වන ලද්දේ අද්විතීය වූ අසාමාන්‍ය වූ දක්ෂතාවයකි. සාමාන්‍ය ලෝකයා තමා වටා ඇති දෙයින් පමණක් ඇති දෙයින් අපමණ උද්දාමයට පත්වේ. ඒටම බැඳී යයි. අයිතිවාසිකම් කියයි. කෙනෙකුට සිත්කවුළු නිවසක්, රූ ඇති බිරිඳක්, සොඳුරු දරුසිඟිත්තන්, දෙසිදස්සන්, ධනධාන්‍ය, යාන වාහන, කීර්ති ප්‍රශංසා ආදියම ඔහුගේ ලෝකයයි. එයින් තොර වෙනත් ලොවක් ඔහුට කොයින්ද? ඒ අතහැරීම ඔහුට ඉතා අපහසුය. එහෙත් හැමතින්ම අතිශය චිත්තාකර්ෂණීය වූ වටපිටාව පවා මහ බෝසතුන්ට අතහැරීම පිණිස ප්‍රශ්නයක් නොවීය. හේ සිඟිත්තා නතහරි, සියලු සැප අතහරි, මහා රාජ්‍යා නතහරි, ආදර ඇති බිරිඳ අතහරි, කාම වස්තුූන්ගෙන් නොලද හැකි කිසියම් අධ්‍යාත්මික වූ ගමනාන්තයක් සොයා යයි. වරක් හේ මකාදේව නම් රජෙක්ව සිටියේය. මකාදේව රජ සිය හිසෙහි ඉදුණු කෙස්කසක් දුටු විට කියන්න කියලා කරණවෑමියාට සඳහන් කර තිබුණා. බොහෝ කල් ඇවෑමෙන් මකාදේව රජුගේ හිසෙහි ඉදී ගිය කෙස්ගසක් දුටු කරණවෑමියා ඒ රජුට දැන්වීය. රජතෙමේ, එසේනම් අඩුවෙන් ගලවා එය මා අතැඟිලි මත තබවයයි කීවේය. අඩුවකින් ගලවන ලද ඉදුණු කෙස්ගස රජුගේ අතැඟිලි මත තැබීය. එය දුටු රජු තමා වෙත මරණයේ දූ දේව දූතයා පැමිණි බවත්, වහා ගිහි දිවි අතහැර පැවිදි විය යුතු බවත් තරයේ පවසා පැවිද්දට ගියේය. මෙසේ නොගිනිය හැකි තරම් වාර ගණන් ගිහි දිවි අතහැර පැවිදි දහම පුරා නෙක්ඛම්මය පුරුදු කළේය. බෝසත් තෙමේ මහා ප්‍රඥයෙකි. ඔහුගේ ප්‍රඥාව වූයේ අඤ්ඤංසී වසඟයට ගනු පිණිස තර්කානු වචන හරඹයක් යෙදීම නොවේ. යමෙක් පිළිබඳ සැබෑ තතු නුවණින් විමසා බලන්නට පුරුදු වීමය. කොටින්ම කියතොත් මොහුට සියලු පාරමී දහම් පුරා ගන්නට හැකි වූයේ සිය ප්‍රඥා මහිමේ නිසාවෙනි. අඤ්ඤන් විසින් තමා වෙත එල්ල කරන ලද අනන්ත කායික මානසික පීඩා මැඩගනිමින් මෙත්සිතද රැකගෙන ද්වේෂසුතක් නුපදවා ලෝභසිතරද යට නොවි පිරිසුදු සුසිල්වත් දිවියක්ද ගෙවමින් පාරමී පුරාගත හැකි වූයේ ඔහු සතුව තිබී විශිෂ්ට වූ ප්‍රඥාව නිසාමය. උත්සාහය යනු අන්‍යෝන්‍ය සාපේක්ෂ දෙයකි. මොහුගේ උත්සාහය අකුසලය දුරු කිරීම පිණිසත්, කුසලය වැඩිම පිණිසත්ය. ඒ මැනවින් හසුරවන්නට මොහු සමත් වූයේය. මහසයුරක රළ ගෙඩි මැද දිවි රැක ගැනීමේ අරගලයකදී සිටියෙකු බුදු බව පිණිස මුල් පියවර තබන ලද්දේ අධිකතර වීරියක් සිතෙහි උපදවාගත් මොහොතේය. සිය දුබලතා මැඩගනිමින් කුසලතා දියුණුව පිණිස වීරිය කිරීම හේ අඛණ්ඩව පැවැත්විය. ඉඳුරන් සංවර කර ගැනීම උදසාත්, පවිත්‍ර ජීවිතයක් උදසාත්, හුදකලා වනවාසය උදසාත්, ප්‍රිය විප්‍රයෝගය අප්‍රිය සම්ප්‍රයෝගය ආදී මධ්‍යස්ථ විඳදරා ගැනීම උදසාත් තමා විසින් උපදවා ගන්නා ලද වීරිය මොහුට ලැබුණේ සුළුපටු අනුබලයක් නොවේ. ඉවසීම ගැන මේ අසිරිමත් මිනිසාට අමතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නැත්තේය. ඉවසීම පුරුදු කිරීමේදී සිතකය වචනය රැකගෙන තිබෙන්නේ ඉතා විස්මිත අයුරකිනි. එක්තරා ආත්මයකදී මොහු මාස හතක් විය ඇති සිඟිති රජකුමරෙකි. මොහුගේ පියරජු මොහුට දැඩි ලෙස ඊර්ෂ්‍යා කළේය. මොහුගේ අත්පා කොටා දැමූ වේලෙහි නොහඬා කඳුළු නොසලා ඒ සෑම දුකක්ම මෙත්සිතින් ඉවසා සිටියේය. තවත් අවස්ථාවක මොහු ඉවසීම ගැනම බණ කියන තවුසෙකි. එකල මොහු කෙරෙහි කිපුණු රජෙක් තා ඉවසන හැටි බලමියයි මොහුගේ අත්පා කැවලිවලට කපා
හදවත උපුටා දැමියකි. අසිරියකි. මොහු තවමත් ඉවසයි. මෙසේ මොහු වෙත පැමිණි අනේක නින්දා, අපහාස, ගැරවුම්, කායික පීඩා, වදබන්ධන වැනි නොයවසිය හැකි සියලු දේ ඉවසන්නට පුරුදු වූයේය. ඒ තුළින් වේගවත්ව දියුණු වූයේ ශාන්තී පාරමිතාවයි. සත්‍ය යනු මේ ආශ්චර්යවත් මනුෂ්‍යයා මූර්තිමත් කළ මූලධර්මයයි. අප භාග්‍යවතුන් වහන්සේට සත්‍ය නාම යන නම භාවිත කොට තිබේ. එනම් සත්‍ය යනු බුදුහූය, බුදුහූ යනු සත්‍යය. සත්‍යයත් බුදුහුත් කිසිසේත්ම වෙන් කළ නොහැක්කකි. ඒ දෙකම එකය. ඒ හැම විටම දිවිපෘථිවියේ සත්‍ය උදෙසාය. කිසි දිනක බොරුවකට, මුලාවකට, රැවටීමකට ආශා නොකළ අයකි. වචනයෙන් තබා ඉඟියකින්වත් අඥාන් නොරවටෝ අයකි. පෙරුම් පුරා පැමිණ සසරෙහි අප බෝසත්තමේ ඉන්ද්‍රකීලයක්සේ සත්‍ය තුළ නොසෙල් වී සිටියේය. හේ අවබෝධ කළේද සත්‍යමය. බුදු බව පිණිස ගිය ගමන පිරිසුදු කරදුන් සොඳුරු ආලෝකයක් වූ කලි සත්‍යය. අධිෂ්ඨාන පාරමිතාව යනු අප මහබෝසත් තෙමේ සිය ඉලක්ක සපුරා ගන්නට භාවිතා කළ එක්තරා සුවිශේෂ උපකාර ධර්මයකි. ඈත අතීතයේ බරණැස රජ කළ කසී රජුට දරුවන් නොසිටියේය. රජුගේ අගමෙහෙසිය පුත්කුමරුකු පතා බොහෝ සිල් රැක්කාය. රජ පවුලේ සිත සතුටින් තෙමාලමින් පුත්කුමරෙක් උපන්නේය. සියල්ලම් ප්‍රීතියම තෙමූ හෙයින් ඔහුට තේමිය යන නම ලැබුණේය. තේමිය කුමරු අන් කිසිවෙකු නොව බුදුබවට පෙරුම්දම් පුරමින් සිටි අපමහා බෝසත්ය. දිනක් රජ තෙමේ මාසයක් වයස ඇති තේමිය කුමරු ඇකේන් හිඳුවා නලවමින් හුන්නේය. එවෙලෙහි රාජසේවකයෝ සොරුන් සිවු දෙනෙකු බැඳගෙනවුත් රජු ඉදිරියට පැමිණිය. රජතෙමේ ඒ සොරුන් කස පහරත්, ආයුධ පහරත්, හිර කිරීමත්, පිටුවහල් කිරීමත් නියම කරුණු සිංගති කුමරු අසා සිටියේය. කුමරුන්ගේ සිත සැනකින් පෙරභවයට ඇදී ගියේය. අහෝ, මගේ පියාණන් රාජ්‍ය හේතුවෙන් නිරයගාමී පව් කරයි. මමද මේ මනුලොව පැමිණියේ දෙව්ලෝ සිටය. දෙව්ලෝ උපදින්නට පෙර මා සිටියේ උස්සද නිරයේය. ඊට පෙර ආත්ම භවක මා රජකම් කොට එයින් චුතවය. ඒ නිරේ උපන්නේ. වසර 80,000ක් මා එහි දුක් වින්දේය. අහෝ, නැවතත් මා රජ වුවහොත් නිරේ ඉපිද මහත් දුක් ගැහැට විඳින්නට සිදුවෙයි. මේ බිහිසුණු ඉරණමින් මම කෙසේ ගැලවෙම් දැයි සිතමින් කුමරු මහත්සේ බියට පත් වූයේ. මෙසේ අධික ලෙස බියවිමින් ඔහුගේ රන්වන් සිරුර අතින් තලාලු පියුමක්සේ මැලවී ගියේය. කුමරුගේ පෙරභවයක මවව සිටි දෙවිදුවක් සුදු සේසතට අධිගෘහිතව සිටියේය. ඇය කුමරු සිතූ දේ දැනගත්තාය. එසනින් කුමරුට රජගෙදරින් පැනගන්නට මගක් කීවාය. මා ආදරණීය පුත, ඔබ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළොත් මේ නිදහස් විය හැක. කොරෙක් නොවූ තොප කොරෙක්සේ වසව, බිහිරි නොවූ තොප බිහිරියෙක්සේ වසව, ගොළු නොවූ ඔබ ගොළුවෙක්සේ වසව. මේ තුන් කරුණ නොවෙනස්ව පැවැත්වීමට දැඩිව අධිෂ්ඨාන කරගන්න. අසිරියකි, එක් මාසයක් වයසෙදි සිඟිත්තා මේ තුන් කරුණ දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තේය. පුතු කෙමෙන් වැඩීගෙන යයි. එහෙත් හේ කොරෙක්, බිහිරෙක්, ගොළුවෙක්. රජතෙමේ රාජකීය වෙදුන් ගෙන්වා සිඟිත්තා පිරික්ෂා බැලුවාය. ඔවුන්ගේ පිළිතුර වූයේ ස්වාගත හැකි කිසිදු කායික ආබාධයක් දරුවාට නැති බවය. මොහු විසින් සිතා මතා ඇතිකරගත් හැඟීමකින් මෙසේ සිටිනා බව ඔවුන්ගේ නිගමනය විය. පුතුගේ සැබෑගතිය මතුකර ගන්නෙමි යැයි සිතා පිය රජ තේමිය කුමරුට නොයෙක් අවරින් දුක් දුන්නේය. තැති ගැන්වූයේ, අනතුරෙහි හෙළුවේය, මලමුත්‍රා ගොඩේ තැබුවේය, ගින්නට දැමුවේය, සර්පයන් ගොඩට දැමුවේය. කෑගසන්නවත්, ඇහෙන්නට සලස්වන්නටවත්,
අත්පා රිසි පරිදි හසුරුවන්නටත් කළ හැකි සෑම දෙයක්ම කළේය. මෙය නම් මහා පුදුමෙකි. දවස් දෙකක් නොව දහසය වසරක්ම තේමිය කුමරා කොරෙකි, බිහිරෙකි, ගොළුවෙකි. රජතුමා සියලු අපේක්ෂා අතහැර රජපවුලට නින්දා නොවුණු පිණිස මොහු අමුසොහනට ගොස් වලලා දමන්නේයි නියෝග කළේය. තේමිය කොමරු අමුසොහනට ගෙන ගොස් පසකින් තබා සේවකයන් වලක් කනින කල්හි දැන් මගේ අදහස මුදුන් පවුනවා ගත යුත්තේයි සිතා ගත්තේය. අත්පා ගසා දමා බැලීය. ඔබම ඔබ ඇවිද්දේය, සවන් දුන්නේය, කතා කළේය. ඔවුන්ට කරුණු පහදා එතනින් නික්ම හිමාල වනය බලා ගොස් තවුස් දම් පුරන්නට පටන් ගත්තේය. මෙසේ අප මහ බෝසත්ගේ අධිෂ්ඨානයේ ද ආශ්චර්යය. භාග්‍යවතුන් වහන්සේ බොහොමැඩ විදුරසුන් අරා වැඩහිඳ සිටි මොහොතේ දස බිම්බරක් මාරසේනා පිරිවරාගත් ලෝකාධිපති පැමිණි වේලෙහි සියලු දෙව්බමුන් පලා ගියේය. දිවි පරදුවට තමබින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරුණ ලද අධිෂ්ඨාන පාරමී බල මහිමය නිසා එදා අප භාග්‍යවතුන් වහන්සේ වජ්‍ර පර්වතයකින් සෙලී වජ්‍ර පර්වතයක් සෙයින් නොසැලී සිටින්නට පුළුවන්කම් ලැබුණේය. මෙත්සිත් පැවැත්වීමද බෝසත් වූගේ පාරමිතාවක්ව තිබුණේය. එය මහා පුදුමයකි. සුමේද තවුසාව සිටියේදී දීපංකර බුදුන්ගෙන් විවරණය ගත් තැන් පටන් මෙතෙක් දුරා ඒසා අති දීර්ඝ කාලයෙහි මෙත්සිතින් බැහැර නොවී සිටීම මහත්ම ආශ්චර්යකි. මෙත්සිත පුරුදු කිරීමම උන්වහන්සේගේ කාර්ය වූයේය. හේ කිසිසේත් කෝප නොගත්තේය. වෛර නොකළේය. ක්‍රෝධ නොකළේය. මෙත්සිත පැතිරවීය. මෙත්සිතම පැතිරවීය. එකම දරුවෙකු ඇති මවක් සිය දරුවාට මෙත් පතුරන සෙයින් කිසිදු වෙනසක් නොකොට සියලු සතුන්ට මෙත් පතුරවන්නට හේ සමත් වූයේය. දවසක් දෙකක් නොව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා මෙත්සිත වැඩිය. බෝසතුන් විසින් දසවැනිව පුරුදු කරන ලද්දේ උපේක්ෂාවයි. හේ අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දෙන හැම අවස්ථාවේම උපේක්ෂාව තුල වාසය කළේය. අෂ්ටලෝක ධර්මයේ නිරතුරුව පෙරළී ගියේය. එහෙත් ඒ පෙරළීම අනුව තමන් පෙරළී නොගියේය. වෙස්සන්තර ආත්ම භාවය අප මහ බෝසත් වූගේ පෙරුම් පිරු අවසන් ආත්මයයි. එතකින් සිය පාරමී පිරීම සර්ව සම්පූර්ණත්වයට පත් වූයේය. පෙරුම් පුරණ බෝසත් වරුන්ට බඹලොව යනු සිය නිත්‍ය වාසස්ථාන බඳුත්වයකි. නැවත නැවත උපදින්නේ බඹලොවය. ඒ බෝසත්වරුන්ගේ වෙහෙස නිවනා විවේකී නවාතනක් වෙයි. පෙරුම් දම්පුර අවසන්ව ඊළඟට තිබුණේ අවසාන උපතට සෝදානම් වීමයි. ඒ බුදුවනු පිණිසය. මෙසේ බුදුවීම පිණිස පෙරුම් දම් සපුරාගත් බෝසත්වරුන් අවසානයට උපදින්නේ තුසිතේහි නිසා වෙසතුරු රජු මරණින් මතු තුසිත ලෙවුදව උපන්නේය. තුසිත දෙව්ලොව. මහණෙනි, මනුලොව 400 වසක් තුසිත දෙව්ලොව එක් රෑදහවලක් යුතු දවසකි. එබඳු දවස් 30ක් එහි මාසයකි. එබඳු මාස 12ක් එහි වසරකි. එබඳු වසර 4000ක් තුසිත දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, මිනිස් ලොව සක්විති රජෙකු විඳින සැප හා තුසිත ලොවේ දෙවියෙකු විඳින සැප සසඳා බැලුවහොත් මිනිස් ලොව සක්විති රජ සැප ඉතා දිලිඳුය. අසිරිමත් මිනිසෙකුගේ මනුලොව ආගමනය. මෙතෙක් කල් වෙහෙසගෙන පෙරුම් පිරූ මහා පුරුෂයා දැන් තුසිත ලොව දෙව් රජුය. සන්තුසිත යනු ඔහුගේ නමය. මේ මනුලොව ක්‍රමයෙන් ආයුෂ අඩුවෙන්නට පටන්ගෙන ගුණධර්මයන්ද පිරිහි මිනිස් ආයුෂ සිය වසරකට සීමා වූ කලෙක, මේ අන්තක්කල්පය ගෙවි අවසානය ලංවෙමින් තිබෙන කලෙක, මිනිසුන් තුළ කෙලෙසුන් උත්සන්නව පවතින කාලයක, කිසිසේත් නොසිතිය හැකි තරම් වූ ඉඩහසරක බුදු කෙනෙකුන් පහළවීම සඳහා වටපිටාවක් සූදානම් වීම මොනතරම් හාස්කමක්ද?
මේ ලෝකයේහි මිනිසුන්ගේ වැඩපිළිවෙල හරි අමුතුය. ඇතැම් මිනිස්සු තමන්ගේම ජාතිය පමණක් ගොඩනගන්න, තමන් අදහන ආගම පමණක් පවත්වන්නට අන්‍ය ජාතීන් අන්‍ය ආගමිකයන් මැරිය යුත්තේ යන අදහසින් සිටිති. ඒ මිනිස් සංහාරයේ පිණිස තමා හා පෙළගැසෙන්නේයි කවුරු දැයි යම් අන්තවාදී මිනිසෙක් ඇසුවහොත්, ඔහු වටාත් ලක්ෂ ගණන් මිනිස්සු පෙළගැසෙන්නාහ. ඔහුගේ අදහස් සඵල කර දෙන්නට හැකි තාක් කැපවෙන්නාහ. ලෝ සතහට මරණයම කැඳවන මාර පිරිස සැකසෙන්නේද එපරිද්දෙනි. එසේම අසිරිමත් තනි මිනිසෙක් ලෝසත බෞද්ධකින් මුදවන්නේමියයි අදහන් අදිටන්කොට බුදුවරුන්ගෙන්ද විවරණය ලැබමින් පාරමී පුරන්නට පටන් ගත්තේය. ඒ අසිරිමත් මිනිසා වටාත් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පෙළගසුනෝය. ඔවුහු එබඳුම ගතිගුණ ඇති, එබඳුම සාධාරණ හැඟීම් ඇති, එබඳුම සත්පුරුෂ ජනතාවකි. එය නම් අපූරු ගුණ වීමකි. භාග්‍යවතුන් වහන්සේ ඒ වදාළේ මෙසේය. මහණෙනි, ලෝකයේ සත්වයෝ එකිනෙකා සැසඳී යන්නේ, ගැළපී යන්නේ ධාතු ස්වභාවය අනුවය. ලාමක අදහස් ඇති සත්වයෝ ඔවුන් බඳුම ලාමක අදහස් ඇති සත්වයන් හා සැසඳී යයි, ගැළපී යයි. යහපත් අදහස් ඇති සත්වයෝ ඔවුන් බඳුම යහපත් අදහස් ඇති සත්වයන් හා සැසඳී යති. මහණෙනි, අතීතයේ සිදු වූයේ මේ අයුරිනි, අනාගතයේ සිදුවන්නේද මේ අයුරිනි, දැන් මේ වර්තමානයේ සිදුවන්නේද මේ අයුරිනි. අපමහ බෝසත් තෙමේ බුදුවනු පිණිස මනුලෝ උපදින්නට ඇරයුම ලබයි. මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොව සුවසේ වාසය කළේය. මනුලොව බුදුරජුන් කෙනෙක් උපදිනු පිණිස කෙමෙන් කෙමෙන් සකස් වූයේය. ඒ දරුණේ මිනිසුන්ට නොව දෙවියන්ටය. එකල්හි දහස දහසක් සක්වල වලින් ආ දෙවියෝ තුසිත දෙව්ලෝ මුළු දුන්නාහුය. ඔහු සන්තුසිත මහ බෝසත් දෙව් රජු වෙත ගොස් මෙසේ ඇරයම් කළාහුය. නිදුකානෙනි, නුඹ වහන්සේ විසින් අසංඛ්‍ය කල්ප ගණන් සැරිසරා දස පෙරුම් දම්පුරා නිම කරන ලද්දේය. ඒයන් කිසිවකට නොව බෞද්ධකින් පීඩිත ලෝසත ඒ දුකින් නිදහස් කරනු පිණිස. නිදුකානෙනි, මේ ඔබගේ කාලයයි. කාලෝ අයං තේ මහාවීර උප්පජ්ජ මාතුකුච්චියං සදේවකං තාරයන්තෝ පුජ්ජිස්සු අමතම් පදං. තේරුම, මහාවීරයාණෙනි, මේ පැමිණියේ ඔබගේ කාලයයි. උපදිනු මැනව මෞකුසක මනුලොවෙහි දෙවියන් සහිත ලෝසත එතර කරවමින් සසර සයුර අවබෝධ කළ මැනව අමත පදය නම් ඒ අමා මහ නිවන. මහා බෝසත් තෙමේ පස්මහා බැලුම් බලයි. දසදහසක් සක්වල දෙවියන් ඇරයුම් කළ පමණකින් මහා බෝසතාණන් වහන්සේ තෙමේ ඇරයුම බාර ගන්නට කලබල නොවූයේය. ඔහුට කිසි කලබලයක් නැත. නැනවතා කලබල නොවී ඇති තතු විමසයි. බුදු කෙනෙකුන් පහළ වීමේ අවස්ථාවක් මෙකල ලොවෙහි තිබේයිද? බුදුවරුන් පහළ වන්නේ කවර රටකද? කවල ප්‍රදේශයකද? කවර කුලයකද? බුදු කෙනෙකු මව් කෙනෙකුගේ කුස පිළිසඳ ගනී නම් ඒ මෞතමෝ දැන් මනුලොව සිටීද? යන වශයෙන් කාලය, ද්වීපය, දේශය, කුලය, මව යන මේ පස්මහා කරුණ මනාව විමසා බැලීය. කාලය. මෙහි කාලය වශයෙන් සඳහන් වන්නේ පාරිසරිකව සකස් වන ඉඩ හසරයි. ඒ අධ්‍යාත්මික මෙන් භෞතිකවද පිළියෙල වී යුත්තකි. කල්පය හටගෙන නැතිවෙයි. ලෝකයේ හටගන්නා කල්පවල සෑම කාලවලම බුදුවර පහළ නොවේ. මිනිසුන්ගේ ආයුෂ ලක්ෂයට වඩා වැඩි ඇති කාලයේහි ආත්ම දිට්ඨිය බලවත්ව ඇති හේයින් ජීවිත යථාර්ථයේ සෙවීමට ඔහු යොමු නොවේ. එවදු කාලවල බුදුවරුණු උපදෙයි. මිනිසුන්ගේ ආයුෂ වසර 100කට අඩුව ගිය කලෙහි ඔවුන් තුල රාග ආදී කෙලෙස් උත්සන්නව පවතී. ඒ කලෙහි මිනිසු ආශ්වාදයේම සොයමින් එය පසුබසා හඹා යති. යථාර්ථය අවබෝධ කරනු පිණිස ප්‍රඥාව හැසිරීමේ හැකියාවක් ඔවුන්ටද නැත.
යෝනිසෝ මනසිකාරය යනු ඔවුන්ට හුදු වචන මාත්‍රයක් පමණි. එහෙයින් අධිකව ආයති කාලයන්හිද මන්ද ආයුෂ ඇති කාලයන්හිද බුදුවරු පහළ නොවෙයි. එහෙයින් බුදුවරුන් විසින් දෙසනු ලබන ධර්මය පසක් කරගත හැකි මෝරාගිය නුවණ ඇති දෙවිමිනිසුන්ද ලොවෙහි සිටිය යුත්තේමය. බෝසත් දෙව්රජ කාලය විමසා බැලුවේය. මිනිස් ආයුෂ වසර 100ත් 120ත් අතරය. අන්තක් කල්පයක අවසාන අවස්ථාවෙහි නොසිතිය හැකි පරිදි පරිසරය සකස් වී ඇති සේකි. පෙරුන්දම් පුරමින් සිටියදී තමා වටා එක් වී සිටි සියල්ලෝද ඥාන සම්ප්‍රයුක්තව ඉපිද සිටි ඉපදෙමින් සිටි. එසේනම් මනුලෝ උපදිනට සුදුසු කාලය ද නැති බව දෙව්රජ වටහා ගත්තේය. ද්වීපය. ඒ යුගයේහි ලෝකයේහි සතර මහා දිවයින් නමින් මහා ප්‍රදේශ හතරක් නම් කොට තිබුණේය. ඒ අනුව නැගෙනහිරින් පූර්ව විදේහයයි, දකුණෙන් ජම්බුද්වීපය, උතුරෙන් උතුරු කුර දිවයින, බටහිරින් අපර ගෝයායනය. පූර්ව විදේහය අඩසඳක් බඳුය, අපර ගෝයායනය කැඩපතක් බඳුය, උතුරු කුර දිවයින පුටුවක් බඳුය, දඹදිව ගැලක සැකිල්ලක් බඳුය. එම ගැලෙහි උඩ කොටස පළල්ය, යට පටුය. දඹදිව පිහිටා ඇත්තේ ඒ අයුරිනි. ඉන්දියාවෙහි සිතියමක් ගත් කල හිමාල පර්වත පන්තිය පළල්ව පිහිටා ඇති අයුරුත්, ඊට පහළට වෙන්නට ක්‍රමයෙන් කුඩාව ගැල් සැකිල්ලක් බඳුව ඇති අයුරුත් දැක හැක. අපරගෝ යායනයේ සලකුණ කෝලම් රුකය, ගරුඬ භවනෙහි සලකුණ හිඹුල් රුකය, පූර්ව විදේහි මහරි රුකය, දඹදිවට ජම්බු වෘක්ෂයය, අසුර භවනට චිත්ත පාටලී රුකය, උතුරුකුරු දිවේනයට කල්ප වෘක්ෂයය, තවතිසාවට පරසතු රුකය. මෙයින් බුදු, පසේ බුදු, මහරහත්, සක්විති යන අසිරිමත් මිනිසුන් පහළ වන භූමිය වූ කලි ජම්බු ද්වීපයයි. ඒ රටට ජම්බු ද්වීපය යන නම ලැබී ඇත්තේ ඉත අපූර්ව දෙයක් නිසා, එනම් එක්තරා ජම්බු ගසක් නිසා. ඒ රටෙහි හිමාල වනය ඇසුරු කොට කල්පස්ථායී මහා ජම්බු වෘක්ෂයක් තිබුණේය. ඒ ජම්බු වෘක්ෂය 50 යොදුනකට වට ප්‍රමාණයකින් යුක්තව තිබුණේය. 50 යොදුන් දිගැති මහා අතු හතරක් සිව් දිකට විහිදී තිබුණේය. 100 යොදුන් උස ඒ මහා ජම්බු වෘක්ෂය 100 යොදුන් දුර සෙවනැල්ල පැතිර තිබුණේය. අති මියුරු ජම්බුඵල එහි හටගත්තේය. ඒ පුදුම සහගත ජම්බු වෘක්ෂය නිසාවෙන් ජම්බු ද්වීපය යන නම ඒ රටට ලැබුණේය. ඇතැම් අවස්ථාවල ජම්බු සණ්ඩ යන නමිනුත් හඳුන්වා දුන්නේය. මෙකල ආර්යාවර්තය නමිනුත්, භාරත්වර්ෂ නමිනුත්, සින්දු දේශය නමිනුත් ඉන්දියාව හඳුන්වනු ලබයි. ඒ රටට බටහිරින් සින්දු නදිය ඇත. බටහිර දිශාවෙන් පැමිණි ආක්‍රමණිකයන් එකල්හි සින්දු නදිය නිසාවෙන් එයට සින්දු දේශයයි කීවේය. හින්දු වූයේ ඒ සින්දු යන නාමයේ. ඔවුන් කතා කළ භාෂාවද හින්දි වූයේ ඒ නිසාය. හින්දුස්ථාන් කියා කියන්නට පෙළඹුණේ මෑතකය. ඒ දේශයට ඉන්දියාව කීවේ යුරෝපීය ජාතීන් විසිනි. නමුත් අනාදිමත් කාලයක සිට භාවිතා කර තිබුණේ ජම්බු ද්වීපය යන නාමයයි. 84,000ක් පර්වත කූටයන්ගෙන් ශෝභමාන වූ හිමාලය ජම්බු ද්වීපයෙහි උතුරු දෙසට පෞරක්ෂයෙන් නැගී තිබුණේය. ඒ හිමාලය අනවතප්ත, මානස, මන්දාකිණි ආදී ස්වයංජාත විල්වලින්ද ඔබිනේය. ඒ ජම්බු ද්වීපයේ යොදුන් 10,000ක් දිගය. හිමාල කඳුවැටිය සඳහා යොදුන් 3,000ක් වැසී ඇත්තේය. යොදුන් 3,000ක භූමියෙහි මිනිසුන් පදිංචිව ඇත්තේය. යොදුන යනු කිලෝමීටර් 10කට ආසන්න දුරකි. මෙකි සිව්මහා දිවයිනට හිරු පායන ආකාරයද වෙනස් වෙයි.
ජම්බුදුවීපයට හිරු උදාවන කල්හි පූර්ව විදේහයට මහ දහවල්ය. උතුරුකුරු දිවයිනෙහි හිරු වැස යන විට අපර ගෝයායනයට මැදියම් රැයේය. පූර්ව විදේහයට හිරු නැගෙන කල්හි අපර ගෝයායනයට හිරු වැසයයි. අප මහ බෝසත් සන්තුසි දෙව්රජතෙමේ සියලු බුදුවරයන් වහන්සේලාගේ ජාත භූමිය වශයෙන් මෙකල ඉන්දියාව නම් වූ ඒ ජම්බු ද්වීපය නැමැති මහා දිවයින නිවැරදිව හඳුනාගත්තේය. දේශය. ලෝකයේහි ගස්වැල් පළතුරු පවා රටින් රටට වෙනස් වෙයි. අප රටේ උපදින භෝගයෝ යුරෝපා රටවල හට නොගනී. අශ්වනාදී සතුන්ද උපදින විශේෂ පෙදෙස් ඇත. එලෙසින්ම විශේෂ මහා පුරුෂයන් උපදින ප්‍රදේශ ඇත. සන්තුෂ්‍ය දෙව් රජුගේ දිව්‍ය නේත්‍රයට ජම්බුදුවීපය නම් මහා දිවයිනෙහි මධ්‍ය දේශය නමින් එක්තරා සුවිශේෂ පෙදෙසක් පෙනී ගියේය. ඒ නැගෙනහිර දිශායෙන් කංජංගල නියම් ගමෙහි ඇත්තේය. ඉන් පිටත මහාශාලයෝය. මහාශාලයන්ගෙන් ඔබට ඇත්තේ බුදුවරුන් පහළ නොවන ප්‍රත්‍යන්ත දේශයයි. මධ්‍ය දේශය වූ කලි එන් මෙපිටය. ගිනිකොන දිශායෙන් සල්ලවතී ගංගාව සීමාව ලෙස ඇත. ඉන් ඔබෙහි බුදුවරු පහළ නොවන ප්‍රත්‍යන්ත දේශයයි. මේ මධ්‍ය දේශය 300 යොදුනක් දිගයි. එනම් කිලෝමීටර් 3000ක් පමණ. බුදු බව ලබන සියලු අසිරිමත් මිනිසුන්ගේ පහළවීම සිදුවන ප්‍රදේශය වූ කලි මේ මධ්‍ය දේශයයි. හිමාල කඳුවැටි ආසන්නයේ කොසල් මහා ජනපදයට යාබදව පිහිටි කපිලවස්තු නගරය තමන්ගේ උපතට යෝග්‍යව සැකසී ඇති බව මහා බෝසත් දෙව් රජ ඉතා නිවැරදි ලෙස දිවසින් හඳුනාගත්තේය. කුලය. ඒ කාලයේහි ඉන්දිය ජනයා කුල හතරකට බෙදා තිබුණේය. එනම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්ධ යන කුල වශයෙනි. ඉන්දියාවෙහි පවතින මේ කුල ભેදය අද ඊයේ පටන් ඇති වූවක් නොව අනාදිමත් කාලයක සිට පවතී. වර්තමානයේහිද ඔවුන්ගේ මේ කුල ભેදේ අඩුවක් නැතුව පවතී. කල්පයක් නැසී යලි අලුතෙන් කල්පයක් සැකසී මිනිසුන්ගේ පහළවීම ඇතිවන කලෙහි ඒ මිනිස් සමාජය සංවිධානගත වූයේ කුල ක්‍රමය මෙසේය. ඒ වග භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ආකාරයෙන්. මහා සම්මත රජු. මිනිසුන් අතර මුලින්ම පාලකයෙක් නොසිටියේය. ඔහු තුමූම සාමූහිකව කටයුතු කළාහුය. කල්ලවෑමෙන් ඇතැම්හු සොරකම් කරන්නට පටන් ගත්තෝය. සොරුන් අල්ලා දඩුවම් කරන්න පටන් ගත් විට අපි සොරකම් නොකළමු යයි බොරු කියන්නට පටන් ගත්තෝය. වාසෙට්ටේනි, එකල්හි ඒ සත්වයෝ රැස් වූහ. රැස්ව මෙසේ කතිකා කරගත්තෝය. ඒකාන්තයෙන් සත්වයන් අතර පාපී අධර්මයක් පහළ වූයේ. දැන් සොරකම් පෙනේ, ගැරහීමද පෙනේ, බොරු කීමද පෙනේ, දඬුවමද පෙනේ. එසේනම් අපි නායකයෙකු සම්මත කරගනිමු. එවිට යමෙක් දොස් ලැබිය යුතුද, ගැරහීම ලැබිය යුතුද, පිටුවහල් කළ යුතුද, ඒ නායකයා විසින් විමසා බලා ඒ කරනු ලබයි. අප ඔහුට ඒ වෙනුවෙන් ස්වයං ජාත ඇල්සහල් වලින් කොටසක් දෙමු. එකල වාසෙට්ටේනි, ඔවුන් අතර සිටි යමෙක් මනාරූ ඇද්ද, දැකුම් කළු ඇද්ද, පැහැදීම් ඇද්ද, මහානුභාව ඇද්ද, ඔහු කරා ගොස් නායකයා ලෙස සම්මත කරගත්තෝය. ඔවුන් කතිකා කරගත් අරින් පාලනය භාරගත් ඔහුට ඒ වෙනුවෙන් ඇල්සහල් කොටසක් දුන්නේය. වාසෙට්ටේනි, මහජනයා විසින් ඔහු සම්මත කළ හෙයින් මහා සම්මතයෙක් යැයි ඔහුට හැඳින්වීම විවහාරය මුලින්ම ඇති වූයේය. මෙසේ මහා සම්මත යන රජ මුලින්ම විවහාරයට ආයේ මේ මහා භද්‍ර කල්පයේ ආරම්භයේදීය. එකල මහා සම්මත නමින් උපන්නේද අප මහා බෝසත්ය. ක්ෂත්‍රිය වංශය. එසේ ආරම්භ වූ මහා රජුගේ පරපුරට කෙත්වල අධිපති ලැබුණේය. එහි ඔහුට අරුතින් ක්ෂත්‍රියයා යන නම ලැබුණේය. ධම්මේන පරේ රජ්‍යේ තීති රාජා දැහැමි ලෙස ජනයා සතුරට පත් කරන්නේ යන අරුතෙන් රජ යන විවහාරය ඇති වූයේය. මේ අයුරින් ඉතා පැරණි ක්ෂත්‍රිය මණ්ඩලය ආරම්භ විය. බ්‍රාහ්මණ වංශය. බ්‍රාහ්මණයෝ වත්මන් ඉන්දියාවේද ප්‍රධාන හා සම්භාවනීය ජනකොට්ටාසය වෙයි. ඔවුන් විසින් සමාජය වෙත මුදාහැර ඇති බලය සුළුපටු නැත.
ඉන්දිය සමාජයෙහි සියලුදේ කළ යුත්තේ බ්‍රාහ්මණයන්ගේ අභිමතය පරිදිය. එකල් ඉන්දියාවේ පැවතුනේද මේ තත්ත්වයමයි. ඔහු රාජපුරෝහිතයෝය, සමාජ ප්‍රගමනයෙහි නියමුයෝය. ඒ වන විට ඔවුන් සෑහෙන තරමකට අධ්‍යාත්මිකව පිරිහි සිටි නමුත් බොහෝ බ්‍රාහ්මණවරු බුදුන් වහන්සේ වටා එක් වූයේය. කුලමානයෙන් අධිකව දැපී සිටි ඔවුන්ගේ ආරම්භය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ. වාසෙට්ටේනි, ඒ මහා සම්මත රජ කල සිටි සත්වයන්ගෙන් ඇතැම් අයට මේ අදහස ඇති වූයේ. අහෝ, ඒකාන්තයෙන් සත්වයන් තුළ පාපී අධර්මය පහළ වූයේය. දැන් ඔවුන් තුළ සොරකම, ගැරහීම, බොරු කීම, දඬුවම, පිටුවහල් කිරීම පෙනෙන්නේය. අපි ඒ පාපී අකුසල් බැහැර කරන්නෙමු නම් අගනේයයි. පාපකී අකුසලේ ධම්මේ බාහෙන් තීති බ්‍රාහ්මණා. යම් සත්වයෝ පාපී අකුසල් බැහැර කෙරෙද්ද ඔහු බ්‍රාහ්මණයෝය යැයි හැඳින්වූහ. ඔහු එකලම ජනයාගෙන් වෙන්ව ගියෝය. වනයට ගොස් කුටි තනා එහි වසමින් ධ්‍යාන වැඩුවෝය. ආහාර පිසීම අත්හල ඔවුන්ගේ උදේ හවස බොජුන් පිණිස ගම් නියම් ගම් රාජධානිවලට පැමිණියෝය. ආහාර ලබාගත් ඔවුහු පෙරලා වනයට ගොස් දැහැන් වැඩුවෝය. එහෙයින් ඔවුනට දැහැන් වඩන්නෝ යන නම ලැබුණේය. ඔවුන් අතර සිටි ඇතැමුන්ට භාවනා කිරීම අපහසු විය. ඔවුන් වනය අතහලේය. ගමට ආසන්නයේ වෙසමින් ග්‍රන්ථකරණයෙහි යෙදුණෝය. ඒදුටු මිනිස්සු මෙසේ කීහ, භවත්නි, මේ සත්වයන් වනගති කුටුවල බවුන් වඩන්නට බැරි විය. ඒ නිසා ග්‍රාමවාසිය වෙසමින් ග්‍රන්ථය හදාරති. නදානිමේ ජායන්ති, නදානිමේ ජායන්තීති, අජ්ජායකා අජ්ජායකා, මොහු දැන් දැහැන් නොවඩති, මොහු දැන් දැහැන් නොවඩති යන අරුතින් අජ්ජායකයෝ අජ්ජායකයෝ, දැහැන් නොවඩන්නෝ දැහැන් නොවඩන්නෝ යන විවහාරය ඔවුනට ලැබුණේය. එකල එය සම්මත වූයේ හීන කරුණක් වශයෙනි. එය මෙකල උසස් කුලයකට අයත් යැයි හඟවන්නට කියත්, ඉතා පැරණි බ්‍රාහ්මණ මණ්ඩලයේ ආරම්භය වූයේ එසේය. වෛශ්‍ය. මෙකලද ඉන්දියාවෙහි බොහෝ වෛශ්‍යයෝ සිටිති. ඔවුහු ගොවිතම් කරයි, වෙළදාම් කරයි. ලංකාවේද ගොවිගම වශයෙන් හඳුන්වන්නේ වෛශ්‍ය කුලයට අයත් ජනයා. වත්මන් ලංකාවේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය ආදී වංශිකයෝ නැත. වෛශ්‍යයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේය. වාසෙට්ටේනි, එකල යම් සත්වයෝ අඹුසැමියන් වශයෙන් වාසය කරමින් ඒ අවස්ථාවන්හි ගවපාලන, ගොවිතැන, වෙළදාම් ආදී කටයුතු කළාහුය. මේ තුනං ධම්මං සමාදාය විස්සුතං කම්මන්තං පයෝජෙන්තීති වෙස්සා. මෛතුන ධර්මයෙහි යෙදමින් අන්‍ය වූ කර්මාන්ත කටයුතු කරන්නෝ වෛශ්‍යයෝය යන විවහාරය ඒ මිනිසුන් කෙරෙහි ඇති වූයේය. මේ ඉතා පැරණි වෛශ්‍ය මණ්ඩලයේ පහළ වීම වෙයි. ශුද්‍ර. ශුද්‍ර යනු කම්කරු පන්තිය හැඳින්වීම පිණිස එකල භාවිත වූ නාමයයි. ශුද්‍ර වංශිකයෝ බොහෝය. අනේක නම් ගොත්වලින් ඔවුන් හඳුන්වති. කුලයන් අතර පහත්ම කුලය හැටියට සම්මතව සිටින්නෝ ඔවුහුය. අදටත් ඉන්දියාවෙහි ශුද්‍රයෝ බොහෝසෙයින් දුක් විඳිති. ඒ ශුද්‍ර වංශයේ ආරම්භය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේය. වාසෙට්ටේනි, ඔවුන් අතර සිටි අවශේෂ සත්වයෝ රෞද්‍ර වූත්, ලාමක වූත් ගති ඇතිව විසුවාහුය. ලුද්ධාචාරා කුද්ධාචාරාති සුද්ධෝ සුද්ධා. රෞද්‍ර වූ ආචාර ඇති, ලාමක ආචාරති සත්වයෝ ශුද්‍රයෝ යන වච විවහාරය ඔවුන් කෙරෙහි ඇති වූයේය. මේ ඉතා පැරණි ශුද්‍ර මණ්ඩලයේ උපතය. පැරණි කුල පදනම ආරම්භ වූයේ ඒ මිනිසුන් සාමූහික වශයෙන් කරන ලද සමාන කාර්යයන් ඔස්සේ බෙදී යාමෙනි. එහෙත් පසු කලෙක එහි මූලික අර්ථය වෙනස් විය. පසුකාලීන මිනිසා සිතුවේ මිනිසුන් මෙසේ බෙදී සිටින්නේ කිසියම් ලෝක නිර්මාපක දෙවියෙකුගෙන් විසින් කරන ලද මැවිල්ලක් නිසා කියාය. මෙසේ තමාට නොවිසඳාගත හැකි ආරම්භයක් සෙවීමට ගොස් ඔවුහු ඇති කරගත් අදහස සිය වේද ග්‍රන්ථයන්හි ලියා තැබූහ. එය සත්‍යයට හාත්පසින් විරුද්ධ වූවකි.
දේවමුකයෙන් බ්‍රාහ්මණයෝ මවන ලද්දාහ. යුද්ධෙහි කඩු සටන් කොට ජයගැනීම සවියදනුවස් ක්ෂත්‍රියෝ දේවබාහුවෙන් මවන ලද්දෝය. ගවපාලනය ගොවිතැන් ආදී කටයුතු වෙනුවෙන් වෛශ්‍යෝ මවන ලද්දේ දෙවියන්ගේ කලවයිනි. මෙකී තුන්කුලයටම බැල මෙහෙවර කරනු වස් ශුද්‍රයෝ දේව පාදයෙන් මවන ලද්දෝය යැයි කියාය. මෙසේ පවසා ඔවුන්ව කුලය නැමැති අයෝමය දම්වැලෙන් දැඩිව වැඳ තමන්නට බ්‍රාහ්මණයෝ සමත් වූවාහුය. ඒ අනුව එකල මිනිසුන් අතර ක්ෂත්‍රියන් හා බ්‍රාහ්මණයන් අයත් වූයේ උත්තම වංශවත් කුලයටය. ඔවුන්ගේ වචනයට සිව් කුලයේම අය සවන් දෙති. ඉන්දියානු ඉතිහාසය පුරා මේ කරුණ පැහැදිලිව දක්නට ලැබෙයි. සියලු බුදුවරුද ධර්මතාවයක් වශයෙන් ක්ෂත්‍රිය වංශයේහි හෝ බ්‍රාහ්මණ වංශයේහි පමණක් උපදිති. භාග්‍යවතුන් වහන්සේ ඒ වදාළේ මෙසේය. මහණෙනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රිය කුලයෙහි උපන්හ. සිකී භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රිය කුලෙහි උපන්හ. වෙසබු බුදුරදහු ක්ෂත්‍රිය කුලෙහි උපන්හ. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේද කාශ්‍යප තථාගත තෙමේද බ්‍රාහ්මණ කුලයේ උපන්නේය. මහණෙනි, මෙකල්හි මම අරහත් සම්මා සම්බුදු වෙමි. ක්ෂත්‍රිය ජාතිහි වෙමි. ක්ෂත්‍රිය කුලේහි උපන්නෙමි. අප භාග්‍යවතුන් වහන්සේ ගෘහවාසය අතහැර මහාන් අබිනික්මන් කොට ශ්‍රමණයකු බවට පත්ව රජගහ නුවරට පළමුව වැඩි වේලෙහි බිම්බිසාර නිරුදු මුණ ගැසුනේය. නිරුදුහට තමාව හඳුන්වා දුන්නේ මෙසේය. බිම්සාර රජුනි, හිමවත් පර්වත පාර්ශවයෙහි ඍජු ජනපදයක් ඇත්තේය. එය කොසල් මහා ජනපදයට අනුගතව පවතින්නකි. ධනයෙන් හා වීරයෙන් සමෘද්ධය. සූර්ය වංශයට අයත් ගෞතම ගෝත්‍රයෙහි ශාක්‍ය නම් ක්ෂත්‍රියෝ අපි වෙමු. ඒ කුලයෙන් නික්ම පැවිදි වූයෙමු. මහරජුනි, මම කිසි කාම සැපයක් නොපතමි. කම් සැපයට ගිජු ලෝ සත විඳිනා දුක දැක ගිහිගෙන් නික්මී ක්ෂේම භූමියක් ලෙස දැක පැවිදි වූයෙමි. බෞද්ධකෙ මිදුණු පිණිස ප්‍රධාන වීරිය වඩන්නට යන්නෙමි. මා සිත ඇලී තිබෙන්නේ ඒ ප්‍රධාන වීරිය ඇලී සිටීම කෙරෙහිය. එදා දෙව්ලෝ සිට සන්තුසිත දෙව්රජ තමා උපදින කුලය විමසා බලද්දී ඉතා පැහැදිලි ලෙස දිවසින් දුටුවේය. තමාගේ පියා වෙන්නට නිමිත්තව සිටින්නේ සුද්ධෝදන නම් ශාක්‍ය වංශික ක්ෂත්‍රිය රජුය. මව් ලෙස නියමව සිටින්නේ ඒ රජුගේ රාජමහේෂිකාවය. මව, සාමාන්‍ය මිනිසාහට තමන් උපදින්නට පෙර තමාගේ පියා විය යුත්තේ කවුද, මව් විය යුත්තේ කවුද කියා තෝරා බේරා ගන්නට තබා උපදින තැනවත් දැකිය හැකි ක්‍රමයක් නැත. මව් කුසට පැමිණි වගක්, මව් කුසේ සිටි වගක්, බිහිවුණු වගක් පිළිබඳ දැනීමක් බොහෝ සත්වයන්ට නැත. එහෙත් අප මහ බෝසත් තෙමේ සිය මව් කවුදැයි මනාව හඳුනාගත්තේය. ඕතමෝ දසදහස් වර ලක්ෂ කෝටි වර බුදු බව ලබන අසිරිමත් පුත්‍රුවන්ගේ මව් ලෙස පසුපසින් ආවාය. සියලේ කිරිකොට පොවා ඇති දැඩි කළාය. දැන් ඕ යලි මනුලෝ ඉපිද සිටි. ඇයගේ කුල පරපුර මෙසේය. අංජන රජු කෝලියපුරේ දෙව්දහ ශාකයාගේ පුත්‍රයාය. ලුම්බිනි දේවිය ඔහුගේ මහේසියය. මේ දෙපළට දරුවෝ සිව් දෙනෙක් සිටි. ඔවුන්ගේ වැඩිමහල්ලා දණ්ඩපාණි ශාක්‍ය කුමරු, කණිටු කුමරා සුප්‍රබුද්ධ ශාක්‍ය තෙමේ, තුන්වන දියණිය මහාමාය ශාක්‍ය කුමරිය, බාල රාජකන්‍යාව පජාපති ගෝතමිය. සුප්‍රබුද්ධ ශාක්‍යයන් හා විවාහ වූයේ සුද්ධෝදන රජුගේ නැගිනියකු අමිතා කුමරියයි. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නේ. වැඩිමල් කුමරු දේවදත්ත, බාල කුමරිය යසෝදරා. සුද්ධෝදන රජ පවුලේ 7 දෙනෙකි. එනම් සුද්ධෝදන, දෝතෝදන, සුක්කෝදන, සක්කෝදන, අමිතෝදන යන කුමාරවරු 5 දෙනා, අමිතා, ප්‍රමිතා යන කුමරියනුත්. සුද්ධෝදන මහරජ අංජන රජුගේ දියණිවරු 2 දෙනාස් වන මහාමායා කුමරියත්, ප්‍රජාපති ගෝතමී කුමරියත් සරණ පාවා ගත්තේය.
මහාමාය දේවියගේ කුසින් සිද්ධාර්ථ කුමරා උපන්නේය. පජාපති ගෝතමි දේවියගෙන් නන්ද කුමරාත් නන්දා කුමරියත් උපන්නෝය. අප මහ බෝසත් දෙවරජ බුදු බව පිණිස උපදින්නට සුදුසු කාලයත් තම ඉපදී යුතු රටත් උපදින ප්‍රදේශයත් උපදින කුලයත් පිළිසිඳ ගත යුතු කුස ඇති මෑණියනුත් මනාව හඳුනා ගන්නට සමත් වූයේය. ඒ සියලු කරුණු ඉතා සුදුසු අයරින් සැකසී තිබිණි. අනතුරුව සන්තුසු දෙවරජ දසදහසක් සක්වල දෙවියන් විසින් මනුලෝ උපදින පිණිස කරනු ලැබූ ඇරීම පිළිගත්තේය. මහාමායා දේවිය සොඳුරු සිහිනයක් දකි. සිහිනේ යනු අපූර්ව දෙයකි. සිහිනෙන් අනාගතය පෙනෙයි, අනතුරු පෙනෙයි, යහපත පෙනෙයි. බොහෝ තොරතුරු දැක්වීමේ හැකියාව ඇතැම් සිහිනවල ඇත. ඒ නිසාම එකල ස්වප්න ශාස්ත්‍රය නමින් වෙනම විෂයක් දියුණු කොට තිබුණේය. සිහිනයක් දුටු කලෙහි ඒ ජීවිතය සම්බන්ධ සුවිශේෂ දෙයක් නම් සිතෙහි කාවදී. සාමාන්‍යයෙන් පෙනෙන සිහින අවදි වූ විට අමතකයි. මහාමායා බිසවද සිය ජීවිතය පිළිබඳ අපූරු සිහිනයක් දුටුවාය. ඒ ඇසල පොහෝ දවසකි. ශාක්‍ය රාජධානියේ ඇසල නැකත් කෙළිය නමින් සද්දිනක මහා සැනකෙළියක් පැවතුණේය. එය නිමා වූ ඇසල පොහොදා මහාමායා දේවිතුමෝ සිය රාජ්‍ය වංශයේ චාරිත්‍රානුකූල මහදන් දී දවස පුරා පෙහෙවස් සමාදන්ව සිරියහනේ සැතපී සිටින්නී සුව නින්දට වැටුණාය. මැදියම් රැයේ ඕ සොඳුරු සිහිනයක් දකි. ඒ ඉතා මනරම් ස්වප්නයකි. දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛෂ්ඨවන යන සතරවරම් දෙව් මහරජවරු සිව්දිසාවෙන් පැමිණියෝය. පැමිණ ඇය සැතපී හුන් සිරියහන සිව්කුණින් ඔසවා අහසින් ගොස් හිමාල පර්වත මුදුනේ පිහිටි අනවතප්ත විල්තර ගල්තලාවෙහි මල් පිපී ගිය මහා සල්රුකක් සෙවනක තැබුවෝය. එකෙනෙහි ආවෝ ඒ සිව් මහරජුන්ගේ අගමෙහෙසියෝය. අගමෙහෙසි දෙව් අගනෝ ඇය නැගිටුවා අනවතත්ව විලට කැඳවා ගොස් ස්නානය කරවා දිවි සලු පිළිහඳවා දිවි සුවඳ ගල්වා දිව මල් මාලා පළඳවා දිවමල් අතුල යහනෙහි සැතපෝය. ඇය මල් යහනේ සුවසේ සැතපී උන්නාය. එකල රිදී පැහැන් දිලමින් සිඟිති ඇත්පව්වෙක් එනු ඇයට පෙනුනි. සිඟිති ඇත් සොඩින් සුදු නෙළුමක් දරා ඔසවා සිටියේය. හේ රන් පව්වට නැග ඉන් බැස, රිදී පව්වට නැග ඉන් බැස උතුරු දෙසින් පැමිණියේය. දේවිය වෙත අවුත් සිඟිති සොඬ ඔසවා කුංචනාද කළේය. දේවිය වටා තුන් වරක් පැදගුණු කළේය. අනතුරුව ඇයගේ දක්කුණු ඇලයෙන් කුසට ඇතුළුවන බවක් දැනී ගියේය. ඕ වහා අවදිව නෙත්හැර බැලුවෝය. හෝ මෙය හීනයකි. ලෝසත බෞදුකින් මුදෝනුවත් සාරාසංගය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අප්‍රමාණ කැපවීමකින් පෙරුම්පුරා ගමනාර්ථයට පැමිණි මහාපුරුෂයකු තුසිත දෙව්ලොවෙන් චුතුව මනුලොව මවකුස පිළිසිඳගත් උතුම් මොහොත එයයි. සිහින පලාපල. බුදු බව ලබන මහාපුරුෂයකු සිය කුසෙහි පිළිසිඳගෙන ඇති වග ඕ නොදත්තාය. උදෑසනින්ම සුදවුන් රජුට තමාදුටු සිහිනය සැලකොල සිටියාය. සුදුවන් නිරුඳු තෙමේ සිය අගමෙහිසිය දුටු ස්වප්නයෙහි ගුණ දොස් දැනගනු පිණිස ත්‍රිවේදෙහි පරතරපත් පණ්ඩිත බ්‍රාහ්මණයන් කැඳවා විමසීය. බමුණෝ සිහින පලාපල පවසා සිටියෝය. මහරජාණනි, මේ නම් ඉතා සුභ සිහිනයකි. අපගේ දේවීන් වහන්සේගේ කුස තුළ මහා පිනති පුත්‍රවනක් පිළිසිඳ ගත්තේය. හේ මහානුභාව සම්පන්නය, ගිහිගේ රැඳුනොත් සිව්මහා දිවයිනට අධිපති සක්විති මහරජයෙක් වන්නේය. ඉදින් ගිහිගේ නික්ම පැවිදි වුවහොත් කෙලසුන් නසා මහා ධර්ම රාජයෙක් වන්නේය යනුවෙනි. සුදවන් රජුත් මහාමායා දේවියත් සියලු ශාක්‍ය වංශිකයෝත් සිය වංශයේ බබළුවන මහා පිනේති පුත්‍රවනක් පිළිසිඳගත් වග දැන අපමණ උද්දාමයට පත් වූ ආහුය. රජතුමා මහාමායා දේවිය උදෙසා ගබ් පෙළහර පවත්වන්න ලද්දේය. බුදු උපතක අසිරිය. බුදු කෙනෙකු පිළිබඳව සාමාන්‍ය මිනිසුන්ට තබා දෙවියන් බමුණටවත් සවිස්තරව දැනගත හැකි ක්‍රමයක් නොතිබුණේය. එය අන්‍ය සත්වයන්ට විෂය වූවක් නොවන නිසාය. බුදු කෙනෙකු විසින්මම බුදුවරයෙකු ගැන පවසුන් ලබන්නේය.
ඒ අනුව අප භාග්‍යවතුන් වහන්සේ බුදු උපතක අසිරිය මෙසේ වදාළහ. මහණෙනි, මහ බෝසත් තෙමේ තුසිත දෙව්ලොවෙන් චුතව මනා සිහියෙන් හා මනා නුවණින් යුතුව මව් කුස පිළිසිඳ ගන්නේය යන මෙය මෙහි ධර්මතාවකි. මහණෙනි, මහ බෝසත් තෙමේ තුසිත දෙව්ලොවෙන් චුතව මව් කුස පිළිසිඳ ගන්නේ යම් මොහතකද, ඒ මොහොතේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයේහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර ආලෝකයක් පහළ වෙයි. මහණෙනි, යම් ලෝකාන්තරික නිරයක් ඇද්ද, එහි කෙළවර ඇති අගාධයෙන් යුතු දැඩි අන්ධකාරයක් පවතී. අතිශයෙන්ම දැඩිව වෙලාගත් දැඩි අඳුරක් එහි ඇත. මෙසේ මහා ඉරිදී ඇති මහා ආනුභාව ඇති සඳහිරු දෙදෙනාගේ එළිය පවා එහි නොවදී. එබඳු ලෝකාන්තරික නිරයන්හි පවා දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් පහළ වේ. එකල්හි මහණෙනි, ඒ නිරේහි උපන් යම් සත්වයෝ වෙද්ද, ඔවුහු ඒ එළියෙන් අන්‍යන් දැක බවත්නි, අන්‍ය වූත් සත්වයෝත් මෙහි ඉපිද සිටිත් නොවැ යැයි එකිනෙකා දැක ගන්නාහ. එකල්හි මහණෙනි, මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙයි, බලවත් කම්පා වී වෙවුලා යයි. මෙසේ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අපමණ උදාර ආලෝකය පහළ වීම වන්නේ යන මෙය මෙහි ධර්මතාවයකි. බෝසත් මවකගේ අසිරිය. මව් පදවිය යනු සාමාන්‍ය දෙයක් නොවේ. මව් කුසක දරුවෙකු දරා ගැනීම එක්තරා විශේෂ දෙයකි. බව පැවැත්මට අයත් සත්වයකුගේ උපතට එය බලවත්ව රුකුල් දෙන හේයිනි. සම්බුදු බව ලබන ආත්මයෙහි පාරමී ධර්මයන් සපුරාගත් මහා පිනැති බෝසත් දෙවියන්ගේ ඇරියුමෙන් උපත ලබන විට මහා පිනැති බෝසතුන් දෙවියන්ගේ ඇරියුමෙන් උපත ලබන විට ඒ සඳහා යම් මවකගේ කුස සූදානම්ව පවතීද, එය නම් ඉතා අද්භූත දෙයකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේය. මහණෙනි, යම් විටක මහ බෝසත් තෙමේ මව් කුස පිළිසිඳ ගන්නේද, එකල්හි කිසි මිනිසෙක් හෝ අමනුෂ්‍යෙක් හෝ අප මහ බෝසතුන්ටද බෝසත් මෑණියන්ටද වෙහෙසක් නොකරේවා යැයි සිව්මහ රජවරුන් සිව් දිශාවෙන් රැකවල් ගෙන සිටිති. මෙය මෙහි ධර්මතාවයකි. මහණෙනි, යම් විටක මහ බෝසත් තෙමේ මව් කුස පිළිසිඳ ගන්නේද, එකල්හි බෝසත් මව් ප්‍රකෘතියෙන්ම සිල්වත් වෙයි. ප්‍රාණඝාතයෙන් වැළකී, සොරකමෙන් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, මුසාවෙන් වැළකී, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙන් වැළකී වාසය කරයි යන මෙය මෙහි ධර්මතාවයකි. මහණෙනි, යම් විටක මහ බෝසත් තෙමේ මව් කුස පිළිසිඳ ගන්නේද, එකල්හි බෝසත් මව තුළ පුරුෂයන් කෙරෙහි කාම නිශ්විත කිසි හැඟීමක් ඇති නොවේ. එසේම කිසිදු පුරුෂයෙකුට සරාගී සිතින් බෝසත් මව් ඉක්ම යා නොහැක්කේය. මෙය මෙහි ධර්මතාවයකි. මහණෙනි, යම් විටක මහ බෝසත් තෙමේ මව් කුස පිළිසිඳ ගන්නේද, එකල්හි බෝසත් මවතුමෝ ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංචකාමයන් ලබන්නේය. ඕ පස්කම් ගුණයෙන් පිනා යමින් එය පිරිවරා වසන්නේය යන මෙහි ධර්මමය ධර්මතාවයකි. එසේම බෝසත් මවට කිසිදු රෝගාබාධයක් හට නොගන්නේ වෙයි. බෝසත් මාතාවෝ ඉතා සුවසේ වසයි. නීරෝගය ක්ලාන්ත නොවූ කය ඇත්තේය. එසේම බෝසත් මව සිය කුස තුළ වැඩමින් සිටින සියලු අංගපසඟෙන් යුත් නොපිරිහී ගිය ඉඳුරන් නැති බෝසත් පුතු දකි යන මෙය ධර්මතාවයක්. මහණෙනි, එය මෙබඳු දෙයක්, ඉතා උතුම් වර්ගයේ වෛදූර්ය මාණික්කයක් ඇත. හැම අයරුම් පිරිසිදුව සුපහන්ව ඇත. ඉක්බිති එය නිල් හෝ කහ හෝ රතු සුදු හෝ පඬු හෝ පැහැගත් නූලකින් අමුණා ඇස් ඇති පුරුෂයෙක් අත තබයි. එකල්හි හේ මෙය නම් මනාව අටපට්ටම් කොට සැකසූ හැම අයුරින් ඉතා පිරිසිදු උතුම් වර්ගයේ වෛදුර මැණිකයක් යැයි මනාව දැක ගනී. එසේ හින්ම මහණෙනි,
බෝසත් මව් සිය පුතු දකින්නේ ඒ අයුරිනි. මෙසේ අසංඛ්‍ය කල්ප ගණන් පෙරම් පුරමින් බුදු බව පතමින් ආ ඉතා ගුණවත් මහා පුරුෂයෙක් අපේක්ෂිත මනෝරථය මුදුන්පත් කරගනුවස් මනුලොව මව්කුසක සුවසේ වැඩෙයි. මහා බෝසත් මේ මව්කුසෙහි ඉතා සුවසේ දසමසක් වැඩුණේය. මහණෙනි, ලොවෙහි අන් මව්වරු නවමසක් හෝ දසමසක් කුසින් දරුගව දරා සිට බිහි කරන්නාහුය. එහෙත් බෝසත් මව ඒ අවරින් බෝසත් පුතු බිහි නොකරයි. පුරා දසමසක්ම සිය කුසින් බෝසත් උසුලා සිට බිහි කරන්නීය. මෙයද ධර්මතාවයකි. දරුගවට දසමස පිරිනදා මහා මායා දේවිය සිය පියාණන් වූ අංජන ශාක්‍ය රජුගේ මාලිගයට යෑමේ ආශාවක් උපන්නේය. ඕතමෝ මහත් හර්සරින් දෝලාවකින් නංවාගෙන ලද්දී සිය මෑණියන් වූ ලුම්බිනි දේවිය නමින් ඉදිකර ඇති ලුම්බිනි සල්වනය දැක එහි පිවිසෙන්නට සිතුවාය. ඒ දවල් කාලයයි. සුකෝ බුද්ධානං උප්පාදෝ, බුදුවරුන්ගේ උපත සැපයකි. එදා වෙසක් පුන් පොහෝ දිනකි. ලුම්බිනි සල්ලුවනේ සල්රුක් පිපි මලින් පිරී ගොස් සුවඳ වගුරුවමින් තිබුණේය. ඒ රමණීය සල්ලුවෙනෙහි උයන්සිරි විදගත් ඇය වෙනදා නැති චමත්කාරයක් දුටුවාය. හැම දෙයක්ම කිසියම් අසිරියක් පෙනෙයි. පිපී මලින් පිරී ගිය සල්රුකක් දැක එහි අත්තක් අල්ලන්නට ඕ අත එසුවාය. අසිරියකි, මලින් පිරී ගිය ඒ සල්ලත්ත තෙමේම පහතට නැමී ආවේය. සල් අත්ත අල්ලාගත් සැනින් දරු සිඟිත්තා බිහිවන ලකුණු පහළ විය. සේවිකාවන් වටා වහා වටතිර අදිනු ලැබීය. ඇය සිටගෙන සිටියදීම අප බෝසතුන් බිහි කළාය. මහණෙනි, ලොවේ අන් මව්වරු හිඳගෙන හෝ සැතපී හෝ දරුවන් වදති. බෝසත් මව ඒ අයුරින් දරුවා නොවදයි. බෝසත් මව සිටගෙන සිටියදීම දරුවා වදයි. මෙය මෙහි ධර්මතාවයක් වෙයි. ආශ්චර්යවත් මිනිසෙක් බිහි වූ අයුරු. මහා මායා බිසව සල්ලත් අල්ලාගෙන සිටගෙන සිටියාය. එකල්හි සෙම ආදිය නොවැකි පිරිසුදුව බබලන රන් පැහැති සිඟිති පුත්තුවනක් මව්කුසින් පිටතට නික්මුණේය. මහන්නි, යම් මොහතක මහබෝසත් මේ මව්කුසින් නික්මෙහිද එකල්හි හේ පිරිසුදුය. සෙම ලේ ආදිය නොතැවරුණේය. අපිරිසිදු කිසිවක් ඒ සිඟිති සිරුරෙහි නොතැවරුණේය. නිමල සුපිරිදුය, සුපිරිසිදුය. මෙය ධර්මතාවයකි. මහණෙනි, මෙබඳු දෙයක් කසී සලුවක් මත තබන ලද මිනිරුවණක් ඇත. ඒ මැණික කසී සලුවෙහි නොතැවරෙයි. කසී සලුව මැණිකෙහි නොතැවරෙයි. ඒ මක් නිසාද දෙකම පිරිසුදු බැවින්? මහණෙනි, මෙයත් එබඳු දෙයකි. මවත් පුතුත් නැහැවීයයි. මහණෙනි, යම් මොහොතක මහබෝසත් මේ මව්කුස නික්මෙයිද දිය දහරා දෙකක් අහසින් පහළ වෙයි. එකක් උණුසුම් අනික සිසිලයි. එයින් බෝසතුන්ගේත් බෝසත් මවගේත් දිය කිස කෙරෙයි. මෙය මෙහි ධර්මතාවයකි. මහත් වූ ආලෝකයක් පැතිරෙයි. මහණෙනි, යම් මොහොතක මහබෝසත් මේ මව්කුසෙන් නික්මෙහිද ඒ මොහොතෙහි දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් පහළ වෙයි. මහණෙනි, යම් ලෝකාන්තරික නිරයක් ඇද්ද එහි කෙලවරක් නැති අගාධයෙන් යුතු දැඩි අන්ධකාරයක් පවතී. අතිශයින්ම දැඩිව වෙලාගත් දැඩි අඳුරක් එහි ඇත. මෙසේ මහා ඉරිදි ඇති මහා ආනුභාව ඇති සඳහිරු දෙදෙනාගේ එළිය පවා එහි නොවදී. එබඳු ලෝකාන්තරික නිර්යන්හි පවා දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් පහළ වෙයි. මෙයද ධර්මතාවයකි. පළමුව පුතු පිළිගත්තෝ දෙවියෝය. මහණෙනි, යම් මොහොතක මහබෝසත් මේ මව්කුසෙන් නික්මෙයිද පළමුව දෙවියෝ සිඟිත්තාව පිළිගනී. මිනිසුන් පිළිගන්නේ දෙවනුවය.
මේ ධර්මතාවයකි. එකල්හි බෝසත් පුතු පොළොවෙහි පා නොතබා සිටියදීම සතරවරුන් දෙවිවරුන් පිළිගනී. එසේ පිළිගෙන මව් ඉදිරියෙහි තබා දේවීන් වහන්ස සතුටු වූ මැනව නුඹ වහන්සේට මහේශාක්‍ය වූ පුත්‍රවණක් උපන්නේ යයි කියයි. මෙයත් ධර්මතාවයක්. සීහ නද පතුරන විස්මිත සිඟිත්තා. මහණෙනි මහ බෝසත්තෙමේ උපන් සුළු මොහොතකින් පතුල් සමව තබා බිම සිටගත්තේය. උතුරු දෙසට මුහුණලා සත් පියවරක් ඇවිදෙයි. එවෙලෙහි දිවි වූ සුදු සේසත් සිඟිත්තාට ඉහලින් එසවුනි. හේ සියලු දිශාවන් හාත්පස බැලීය. මෙම උදාර වදන් පැවසීය. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝති. ලොවෙහි මුදුනට පැමිණියමි මම, ලොවෙහි දෙටු වූයමි මම, ලොවෙහි ශ්‍රේෂ්ඨ වූයමි මම. මේය අවසන් උපත මාගේ. දැන් නැවත මාහට උපත සකස් වන භවය නැත්මය. මේ මහ පුදුම සහගත අවස්ථාවක්. මෙතෙක් කල් අධිකතර වෙහෙසකින් යුතුව අනවරත ගමනක යෙදී අඛණ්ඩව පුරමින් සිටියේ යම් පාරමිතාවක්ද ඒ සියල්ල එකම ඉලක්කයට ගොනු වී තිබුණි. එය සපුරා ගන්නා අන්තිම උපත ලදුයේ මේ අයුරිනි. සසර සැරිසරා යෑම වනාහි මහා ඛේදජනක ගමනකි. කේතරම් පරිස්සමෙන් යන්නට සිතුවද සිතූ දේ නොවන නොසිතූ දේම සිදුවන දුෂ්කර ගමනකි. අති දුක්ඛිත ගමනකි. අප මොහොබෝසත්තමේ පාරමී පුරන්නට පටන් ගත්තේ මහා කැපවීමකිනි. සත්පුරුෂ ඇසුරෙන් යුතුවම බොහෝ වෙහෙසී පාරමී පිරීම කරගෙන ගිය නමුත් ඔහුටද අහඹු ලෙස අසත්පුරුෂයෙකුගේ ඇසුර ලැබුණේය. ඒ මින් කල්ප පහකට පෙරය. සේරි වාණිජ නැමැති එක්තරා බිහිසුණු අසත්පුරුෂයෙකු හා මිතු දමක් ඇති කරගත්තේය. ඔහු සමග වෙළඳාම් කරන්නට යයි. ඔවුන් කළේ කදා වලලු වෙළඳාමයි. සේරි නැමැති අසත්පුරුෂ වෙළෙන්දා එක් දිලිඳු මිත්තනියක රවටා කහවණු ලක්ෂයක් වටිනා රන්තලියක් පැහැර ගැනීමේ අදහසින් එය මංචාණ්ඩියක්වත් නොවටිය යයි කියා බිම දමා ගියේය. එසේ කළේ නැවතවුත් සුළු දෙයක් දී ඒ රැකෙන ගනු පිණිසයි. සිදු වූයේ අනිකකි. බෝසත් වෙළෙන්දාද ඒ වීදියේම වෙළදාම් පිණිස පැමිණියේය. මිනිබිරිය වලල්ලක් ඉල්ලා දිගටම හඬන හෙයින් දිලිඳු මිත්තණිය ඔහුට අඬගසා කලිය තලිය ගෙන්වා වලල්ලක් දෙන ලෙස ඉල්ලා සිටියාය. බඳුනට අතගෙන පිරික්සා බැලුව අප බෝසත්තෙමේ එය කහවණු ලක්ෂයක් අගන රන්තලියක් බවත් එයට සරිලන ධනයක් තමා ළඟ නැති බවත් කියා සිටියේය. දිලින්දිය බලෙන්ම වගේ රන්තලිය ඒ අවංක මිනිසාට දුන්නේය. ඔහුද සියලු වත්කම් ඇයට දී රන්තලිය ගෙන පිටත් වීය. අසත්පුරුෂයා යලි ඒ නිවස කරා පැමිණියේය. තමා බැහැර කොට ගිය තැටි කබල දෙන ලෙසත් ඒ වෙනුවෙන් වලලු කීපයක් දිය හැකි බවත් කියා සිටියේය. දිලින්දිය ඔහුට දොස් නැගුවායි. එම්බ අසොර, තාකලේ බරපතල වරදකි. ලක්ෂයක් අගන රන්තලිය වලල්ලක් තරම්වත් නොගී කියා බිම දමා ගියේ. මේ දැන් ඉතා යහපත් වෙළෙන්දෙක් පැමිණ ඔහුගේ සියලු සම්පත් අපට දී ඒ තලිය ගෙන ගියේය. තා ඔහු කරා යව ගොස් වෙළඳාම් ඉගෙන ගනුව. ඒ ඇසූ සැනින් සේරි වෙළෙන්දාගේ සිහි විකල්ව ගියේය. කෝපයෙන් වියරු වැටුණේය. තමාගේ වෙළඳ බඩු එහිම අතහැර තරාදි දඬුව පමණක් ගෙන බෝසතුන් නසන අටියෙන් හඹා එන කල්හි ඒ මහා පුරුෂයා නදීන එතෙරවනු පිණිස පාරුවේ නැග බොහෝ දුර ගොස්ය. අසත්පුරුෂයාගේ බද්ධ වෛරය කෙතෙක් දෙයත් හේ දත්කූරු සපමින් දෑතට වැලිගෙන මිරිකාගත්තේය. ජාති ජාතිත් පසුපස ඇවිත් පලිගන්නෙමි යයි සපත කළේය. ලේ වමනය කරමින් එහිම මැරී වැටුණිය. ඒ අසත්පුරුෂයා සිය පලිගැනීම අත්නොහැර පැවැත්වීම පිණිස අප මහ බෝසතුන්ව දැඩි ලෙස සිතින් ග්‍රහණය කොට සිටියේය. ඒ නිසාම අප මහ බෝසතුන්ට බොහෝ දුක් විඳින්නට සිදුවිය. එහෙත්
හේ මෙත්සිතින් බැහැර නොවී සියල්ලටම මුහුණ දුන්නේය. අසත් පුරුෂ ඇසුරේ ඇති භයානකකම හොඳින්ම දන්නා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි, යම්කිසි බයක් හටගන්නේ නම් ඒ සියලු බය හටගන්නේ අසත් පුරුෂ බාලයාගෙනි. යම්කිසි උපද්‍රවයක් නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. යම්කිසි උපද්‍රවයක් හටගන්නේද ඒ සියලු උපද්‍රව හටගන්නේ අසත්පුරුෂ බාලයාගෙනි, නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. යම්කිසි විපතක් හටගනී නම් ඒ සියලු විපත් හටගන්නේ අසත්පුරුෂ බාලයාගෙනි, නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. මහණෙනි, ඒ මෙබඳු දෙයකි. බටපතුරෙන් සෙවිලි කර හෝ වියලි තනෙන් සෙවිලි කර හෝ ගයක් ඇත. ඒ ගෙට ගිනි ඇවිලගත් කලෙහි මනාව සුණු පිළියම් කළ නමුත්, මනා දොර ජනේලයෙන් වැසූ නමුත්, උස් මුදුන් වහල ඇති ගෙවල් පවා ඒ ගින්නට හසු වෙයි. එසේයින්ම මහණෙනි, යම්කිසි බයක් හටගනී නම් ඒ සියලු බය හටගන්නේ අසත්පුරුෂ බාලයාගෙනි, නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. යම්කිසි උපද්‍රවයක් හටගනී නම් ඒ සියලු උපද්‍රව හටගන්නේ අසත්පුරුෂ බාලයාගෙනි, නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. යම්කිසි විපතක් හටගනී නම් ඒ සියලු විපත් හටගන්නේ අසත්පුරුෂ බාලයාගෙනි, නුවණැති සත්පුරුෂයාගෙන් නොවෙයි. සුළු මොහොතකට නමුත් අසත්පුරුෂ ඇසුර නම් අනුතුරුදායකමය. අපමහ බෝසතුන් පෙරුම් පුරණ සමයේත් ඒ අසත්පුරුෂ තෙමේ ඔහුට බයම ගෙන දුන්නේය, උපද්‍රවම ගෙන දුන්නේය, විපත්ම ගෙන දුන්නේය. ඉතා දුකසේ නමුත් පාරමේ සපුරාගත් අප මහා පුරුෂයා ශාක්‍ය වංශයෙහි උපන් කල්හි ඒ ශාක්‍ය වංශයෙහිම සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ වැඩිමහල් පුතු ලෙස යසෝදරා කුමරියගේ එකම සොහොයුරා ලෙස ඔහු උපන්නේය. හේ දේවදත්ත වෙයි. මේ අවසන් වී යන අන්තක්කල්පෙහි දෙවියන් බමුන් පුලපුලා බලා සිටි අසිරිමත් ධර්මය මතු කරන මහා සත්පුරුෂ රත්නය උපන් සැටියෙන්ම සත්පියවරක් ඇවිද ගොස් තමන්ගේ ජීවිතය ගැන සංක්ෂේපයෙන් පැවසූ අයුරු අසිරිමත් නොවේද? පිටු 112. උපන් විගස කතා කළ අසිරිමත් කුමරු. දරුවෙකු උපන් සැනින් කතා කිරීම අතිශය පුදුම කරුණක් බව සැබෑය. එහෙත් ඒ අරුමය අප මහබෝසතුන්ගේ පෙර ජීවිතවලත් සිදු වී තිබේ. බොහෝ ඈත අතීතයේ අප මහ බෝසත් එමේ දඹදිව මිතිලාහි විදේහ වේදේහ නම් රජෙක් රජකරන සමයෙහි සිටු පුත්‍රයෙකුගේ නිවසෙහි උපන්නේය. කුමරු උපන් කෙනෙහි සක්දෙවිඳු අවුත් නොපෙනී සිට එක් දිව ඔසු ගැටක් සිඟිති අතෙහි මිට මොලවා ගියේය. මෞදේවිය සිය පුතු අත ඇති ඔසු ගැටය දැක මගේ පුතු අතෙහි මේ කිමෙක් දැයි ඇසුවාය. සිඟෙත්තා එසනින් කතා කළේය. මෑණියනි, මේ දිවි ඔසුවකි. මෙය ගෙලහා මෙය ගල ගා ගැල්වීමෙන් ඕනෑම රෝගයක් සුව වෙයි. ඒ නිසා කුමරුට මහෞෂධ පණ්ඩිත යන නම ලැබුණි. මහබෝසත් එමේ පාරමී පුරා අවසන් කළ ආත්මය වනතුරු ආත්මභාවයේ වෙසතුරු ආත්මභාවයේදීත් උපන් විගස කතා කළේය. හේ මෞකුසින් බිහි වූ විගස නෙත් දල්වා මව් දෙස බලා සිඟිති දකුණු අත දිගහැර, මෑණියනි, මම දන් දෙන්නට ආසා ඇත්තෙමි. ගේහි කිසිවක් තිබේදැයි අසා සිටියේය. අප මහ බෝසතුන් උපන් විගස කතා කළ තුන්වෙනි අවස්ථාව නම් මේ බුදුවන ආත්මයෙහි පැවසූ සිංහනාදයයි. බෝසත් පුතු සමග උපදින්නට පින් ලද්දෝ. ඒ වෙසක් පුන් පෝදා අප මහ බෝසත් උපන් වේලෙහි සුප්‍රබුද්ධ රජුට දාව අමිතා දේවියකුසින් රන්රුවක සිරියෙන් හොබනා ඉතාරූ ඇති සිඟිත්තියක් උපන්නාය. ඇය යශෝදරාය. ලුම්බිනි සල්ලුවෙනෙහි මහබෝසත් උපන් මොහොදෙහි සුදුවන් රජුගේ මාලිගයේම චන්න නම් අමාත්‍ය කුමරෙක් උපදී. ඒ මොහොතෙහිම කාලුදායි නම් අමාත්‍ය කුමරාද අප භාග්‍යවතුන් වහන්සේගේ සෙවනැල්ල සෙයින් උවටැන් කරමින් පසුපස ආනන්දයන් වහන්සේද උපත සිදු වූයේය.
අප මහ බෝසතුන් ගෘහවාසය අතහැර අභිනික්මන් කරන කල්හි සිය පිටමතින් ඔසවාගෙන යන්න වරම් ලද කන්තක නම් ආජානි අශ්වපැටියාද උපන්නේ ඒ මොහොතේය. ඒ මොහොතෙහිම ඔරුවේල ජනපදයෙහි සේනානි නියම්ගම් ආසන්නේහි නේරංජාන අද්දිය අසබඩ සියලු බුදුන් බුදුවන ජයභූමිය වන වජ්‍රාසනය පිහිටන තැන ඇසතු බෝ අංකුරයක් පැන නැංගේය. එසේම ඉදින් ගොමරු සක්විති රජෙක් වන්නේ නම් ඒ වෙනුවෙන්ද මිහිකත තුමෝ සැරසුනාය. එකෙනෙහිම සිව් මහ නිධානයක් පහළ වූයේය. එක් නිධානයක් ගව්වක් පමණය. අනෙක අඩ යොදුනකි. අනෙක තුන් ගව්වකි. සිව්වන නිධානය යොදුනකි. මෙසේ අසිරිමත් මහා පුරුෂයා උපන් මොහොතෙහිම මේ හත උපන්නේය. අසිරිමත් මිනිසෙකුගේ උපත අසිරියකි. මහණෙනි, ලෝකයේහි උපදිතොත් උපදින්නේ ආශ්චර්ය මනුෂ්‍ය වූ එක් පුද්ගලයෙකි. ඒ එකම අසිරිමත් මිනිසා කවරෙක්ද? තථාගත අරහත් සම්මා සම්බුදුය. මහණෙනි, ලොව උපදින එකම පුද්ගලයා ආශ්චර්යවත් මනුෂ්‍යයා. මහණෙනි, බහුජන හිත පිණිස, බහුජන සුඛ පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට හිතසුව පිණිස ලොවෙහි උපදිතොත් එකම පුද්ගලයෙක් උපදී. ඒ එකම පුද්ගලයා කවරෙක්ද? තථාගත අරහත් සම්මා සම්බුදුය. මහණෙනි, බහුජන හිත පිණිස, සුඛ පිණිස, අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට හිතසුව පිණිස ලොව උපදින එකම පුද්ගලයා මොහුය. මහණෙනි, ලොවෙහි අදුතියෝ, එනම් ඔහු හා සමානට දෙවැන්නෙක් නැති. අසාහයෝ, එනම් ඔහු සමග සහායකයෙක් නැති. අප්පටිමෝ, එනම් ඔහු වැනි වෙන අයෙක් නැති. අප්පටි සමෝ, එනම් වෙන කිසිවෙකු හා සම කළ නොහැකි. අප්පටි භාගෝ, එනම් වෙන කිසිවෙකු හා ප්‍රතිභාගී නොවූ. අප්පටි පුද්ගලෝ, එනම් වෙන කිසිදු පුද්ගලයෙකුට සමානු නොවූ. අසම වූ, අසම සම වූ, එනම් අසම වූ සම්බුදුවරුන්ට පමණක් සම වූ. දිපදානං අග්ගෝ, එනම් දෙපා ඇතියන්ට අග්‍ර වූ. එකම පුද්ගලයෙක් උපදිතොත් උපදින්නේය. ඒ එකම පුද්ගලයා කවරෙක්ද? තථාගත අරහත් සම්මා සම්බුදුය. මහණෙනි, එකම පුද්ගලයෙකු පහළවීමෙන් මහා කරුණාවෙන් ලොව බලන ඇසෙහි පහළවීම වෙයි. මහත් වූ ප්‍රඥා ලෝකයෙහි පහළවීම වෙයි. මහත් වූ ප්‍රඥා එළියෙහි පහළවීම වෙයි. අනුත්තරීය ධර්ම හයක පහළවීම වෙයි. සතර පටිසම්පදාවෙහි පසක් කිරීම වෙයි. අනෙක් ධාතුන්ගේ අවබෝධය වෙයි. නානා ධාතුන්ගේ අවබෝධය වෙයි. විද්‍යාවේත් විමුක්ති ඵලයේත් පසක් කිරීම වෙයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් යන ඵල පසක් කිරීම වෙයි. කවර එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන්ද යත් තථාගත අරහත් සම්මා සම්බුදුන්ගේ පහළවීමෙනි. අසිරිමත් බුදු උපත දෙව්ලොව දෙවියෝත් සමරති. එදා දෙව්දහ නුවර යන්න පිටත් වූ මහා මායා බිසවට ඒ ගමන අතරමඟ නවතා සල්ුවේනේ සිට නැවත හැරී එන්නට සිදුවිය. ඒ ඉතා මනහර රූ ඇති මහා අසිරිමත් සිඟිති පුතෙකුත් සමගය. සුදුව නිරුදගේ පියරජු සිංහහනු රජය ඔහුට කාලදේවල අසිත නමින් පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටියේය. සිංහහනු රජුගේ අභාවයෙන් පසු කාලදේවල තෙමේ පුරෝහිත පදවිය අත්හැලේය. වනගතව තවුස්තම් පිරීය. අභිඥාලාභී ඍෂිවරයෙකු බවට පත් වූයේය. හේ වරින් වර විවේක ගැනීම පිණිස රාජ උද්‍යානයට පැමිණේ. කුමරුන් උපන්දා අසිත තවුසා විවේක ගැනීම පිණිස ගොස් සිටියේ තවුතිසා දෙව්ලොවය. වෙන කිසිදා නොදුටු අද්භූත අසිරියක් මහා උත්කර්ෂයකින් දෙව්ලොව ඇලලී ගොස් තිබුණේය. ඒ වග මෙසේ සඳහන් වෙයි. තවුතිසා දෙව් පිරිස ආනන්ද සිත් ඇතිව ඉන්ද්‍ර වූ සක්දවිඳු බැතිසිතින් පුද දෙමින් රැගෙන දිවිසල් දුහුල් හාත් පස බල බමවමින්
තුටු සිතින් කල් ගෙවන හැටි දිටි අසිත ඉසිවර තෙමේ දිවා විහරණයේදී. ඔද වැඩී ගිය සිතින් ප්‍රීති ප්‍රමුදිත සිතින් සිටින දැව් පිරිස දැක සිත උපන් සෙනෙහසින් විමසීය ඍෂිතුමා මේ ලෙසින් කිමද දෙව් පිරිස තෙපි මහත් සොම් නස් විලස සිනිදු දිවි සලු නගා සිසාරා බමන්නහු. අසුරයන් හා එදා මහා යුද වැදුනදා අසුරයන් පරදවා සුරන් දිනූ විට පවා නොමෙත තිබුණේ එදා මෙවැනි ලොම දහ ගැනුම් කවරනම් අසිරියක් දුටුවහුද දෙවිවරුණි මේ තරම් ප්‍රමුදිතව තුටුවන්නේ. නගත්මය නලා හඬින් ගයත්මය පියවරුගී වයත්මය පසඟතුරු දෙයත් පොළත් නට නටා සිටිත් මේරු මුදුන් වැසි දෙවියනි අසම අසමි මම තොපෙන් දුක් කරදර නැති දෙවියනි දුරු කරව වහා සැකය මා සිතේ. තෞතිසා දෙවියෝ ලොවේ අසම උතුම් මැණික ඒ බෝසත් පුතු සැම සතුනට සෙත සදන්ට ඉපදුනේය මනුලොවේ ශාක්‍ය ජනපදයේ ගම ලුම්බිනි. ඒ නිසා අපි තුටුවෙමු සතුටින් ඉපිලී යමු. එතුමානෝ හැම සත්නට උතුමානෝ වෙති ලොවේ අග්‍ර වූ උතුම් පුරුෂයානෝ සියලු දෙනාටම වඩා උතුම් පින්වතානෝ හැම සතුන්ගේ හඬ මැඩින් නද දෙන සිහ නද ලෙසින් ඉසිපතනේ මුවවනේ පවත්වන්නේ දම්සක හේ ඒ දෙව් බස අසා බැසගති මෙලොවට වහා සුද්ධෝදන නිරිඳුගේ භවන වෙතට පැමිණුණේ එහි වැඩහුන් ඉසිතුමා සැක්කි නිරිඳුට මෙලෙසකි මම් දකින්ට රිසියමි කොහි යෑ ඒ බෝසත් පුතා. කෝවෙහි දමමින් සොඳින් තැනවූ සිත් කළු ලෙසින් සැකසූරන් කරු විලසින් සැකසූරන් කරු විසින් දිලි රණ බරණක් ලෙසින් සිරියාවෙන් බබලන පැහැයෙන් නොම ලාමක බෝසත් පුතු පෙන් වූවෝ නිරිදානෝ අසිතට. දිලෙන පහන් සිල ලෙසේ දිලේ කුමරු රන් ලෙසේ සොඳුරු නිල් අහස් කුසේ බබලන තරුපති ලෙසේ සරත් වලාවෙන් තොර වූ අහසේ දිලෙන හිරු ලෙසේ බෝසත් බිලිඳා දැක පත්විය මහා සතුටට. නොයෙකුත් අතු විහිදුන දහස් මඩලු සැරසුන කුඩයක් දරුවෝ දෙවියෝ අහස් කුසේ රැඳෙමින රන්වන් සැරේටි අගින් සැලුනේ චාමර සොඳින් චාමර කුඩ ගත් කිසිවෙක් එහි දකින්නට නොපෙනෙති. එහි ඉහලින් සුසදුන සුදුසේ සත් සෙවනක රත් පලසක් මැද දිලෙනා රන් බරණක් විලසට බෝසත් පුතු දුටු විට පාමින් සොම් නස්සිත ජටා මඩුලු දරු අසිත පිළි ගති ඒ කුමරුව. මහා පුරිස් සලකුණු ගැන පරතරපත් ඉසිතුමා පිළිගෙන බෝසත් පුතු විමසී ගත සලකුණු. පහන් සිතින් තුටුවෙමින් පැවසී සුමිහිරි බසින් මේ පින්වත් සිගිති පුතා ලොවට උතුම් වේය ඉතා දෙපා සතුන් අතරත උතුම් අයෙකු වනු ඇත. එවිට අසිත ඉසිතුමා වැටුනේ සිති විල්ලට මෙලොවින් චුත වූ විට ඔහු උපදින තැන දිට සතුටක් නොමැතිව සිතේ නෙතින් කඳුළු කැට වැටේ. කඳුළු හෙලෙන ඉසිතුමා දැක තැතිගත් ශාක්‍යයෝ කුමරට අනතුරක් තිබේද වෙන යම් විපතක් තිබේද විමසූ වෝය අසිතගෙන් සතුටක් නැති ශාක්‍යයන්. දැක කීවේ ඉසිතුමා කුමරුන්ගේ දිවි ගැන අහිත නොදුටු වෙමි මම සිගිත්තාගේ දැක ගන්නට නොපෙනේ කිසි අනතුරක් මෙහි වැඩ සිටිනට පුතා සුළුපටු නොවේති ඉතා මේ දරු ගැන සිත සිතා තුටුවව සිත හැර දුකා ලැබගනු ඇත මේ පුතා උත්තම සම්බුදු බව මහා කාරුණීක කාරුණික ලයින් සතහට සෙත සලසමින් පරම නිමල දැකුම් යුතුව දම්සක පවසනු ඇත බුදුන්ගේ බුදු සසුනද පැතිරෙනු ඇත දසතම. එතෙක් චිර කලක් සිටු මට ආයුෂ නැතිමය මට සුළු කලකින් මාහට මැරෙන්ට සිදුවනු ඇත
අසම විරිය ඇති මුනිදුගේ බණ අසන්න නොලබමි. මට වෙන ඒ විපත දැක බොහෝ දුකට පත්වෙමි. එදා සුදවොන් නිරඳුට තම පුත්කුමරු ලවා අසිත තවුසා වන්දවන්නට ඕනෑකමක් තිබුණේය. නිරඳු තෙමේ පුතු දෝතට ගෙන පහතින් තබන්නට සැරසුනේය. එහෙත් සිදු වූයේ වෙනකකි. පහතින් තබන්නට පළමු කුමරුගේ පා පෙරලී මහා ඉරිදිමත් ඍෂුගේ ජටා එහි පැටලී ගියේය. තවුස් තෙමේ වහා අසුනෙන් නැගිට කුමරුට වන්දනා කළේය. සුදවොන් නිරඳුට මෙය මහා පුදුමයකි. මේසා මහානුභාව ඇති ඍෂිතෙමේ මගේ පුතුට වඳිනවා. එසේනම් මමද මගේ පුතුට වැඳ මනාය යයි කියා සුදවොන් නිරිඳු සිය පුත්කුමරුට වැන්දේය. එකල්හි එහි සිටි සියලු ශාක්‍යෝ කුමරුට වැන්දාය. බුදුබණ අසනු කැමති යෝන් තරුණයෙක් ගිහිගේ අතහැරයයි. බුදුබව ලබන මහා පුරුෂයා තවම එක් දිනති සිඟිත්තෙකි. එහෙත් ඒ අනුභවයේ නම් සිතාගත නොහැකිය. අසිත තෙමේ මාලිගයේ නික්ම කෙලින්ම ගියේ සිය සොහොයුරුගේ නිවසේට. ඇයට නාලක නැමැති නව යෝන් පුතෙක් සිටියේය. තවුස් තෙමේ ඔහු ඇමතීය. දරුව නාලක මෙහි යව. මහා අසිරිමත් පුරුෂෝත්තමයා අද මනුලව උපන්නේය. හේයන් කිසිවෙකු නොව සුදුවුන් නිරුදුගේ පුත් කුමරුය. මහා නුවණින් හා මහා වීරයෙන් හෙබි ඒ කුමරුහු නිසිකල්හි සම්බුදු බව ලබන බව මට නම් නිසකය. දරුව බුද්ධ යන මිහිරි ගෝසාව හැමතැන රැවදෙන කලක් එන්නේය. ඒ මුනිදු අමා නිවන් මග දැසමින් හැසිරෙන කලක් එන්නේය. එවිට තෙපි ඒ මුනිදු කරා ගොස් බණ අසව. මේ බිහිසුණු සසරින් මිදෙව. එහෙයින් පුත අදම ගිහිගෙයින් නික්ම පැවිදි වෙව. නාලක යෝන් මානවකයා වහා ගිහිදිවි අත්හැලේය. කසාවත් පොරවා ශ්‍රමණයෙකු බවට පත් වූයේය. සුදෝන් මාලිගය දිසාවට හැරී වන්දනා කරමින් මාගේ පැවිද්ද මතු බුදුවන උතුමා කෙරෙහි වේවා යයි කියා සංවර ඉඳුරන් ඇති දිවියක් පුරුදු කිරීමට පිටත්ව ගියේය. බොහෝ කල් ගෙවුනේය. නාලක මග බලමින් සිටියේ බුද්ධ යන නාමය ඇසේවි කියාය. සිතූ පරිදිම බුද්ධ යන වචනය රැවුදන අයුරු ඔහුට අසන්නට ලැබුණේය. නාලක ශ්‍රමණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උතුම් මුනි ප්‍රතිපදාව ඇසීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෝනෙය ප්‍රතිපදාව වදාළසේක. බුදු සසුනක පහළ වනුයේ මෝනෙය ප්‍රතිපදාව හෙවත් මුනි පිළිවත පුරණ එකම ශ්‍රාවක භික්ෂුවකි. මේ බුදු සසුනේ පහළ වූ මුනි පිළිවෙත පුරණ භික්ෂුව වූ කලි නාලක තෙරුන්ය. ඒ තෙරුන්ගේ අල්පේච්ඡ බව පුදුම සහගතය. නාලක තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ඇසුවේ එකම එක්වරකි. එපමණකින්ම හේ සෑහීමට පත්විය. යලි කිසිදා වෙන බණක් නොඇසුවේය. එකම එක්වරක් භාග්‍යවතුන් වහන්සේ බැහැදිටුවේය. එපමණකින්ම සෑහීමට පත්විය. යලි කිසිදා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට නොපැවිණියේය. එක් ගමක පිණුසිඟා වැඩිනුවේ එකම වතාවකි. යලි ඒ ගමට කිසිදා නොවඩි. නිවසකට පිණුසිඟා වැඩිනුවේ එකම වතාවකි. යලි ඒ නිවසට පිණුසිඟා නොවඩි. රුක් සෙවණක වේවා එලි මහනක වේවා වැඩහිඳ බවුන් වඩන්නේ එකම දිනේකි. යලි කිසිදා එතනට නොවඩි. මේ විස්මිත මුනි පිළිවෙත තුල සිට නාලක තෙරණුව සැබෑම මුනිවරයෙකි. හත් මාසකින් අරහත්වේ සාක්ෂාත් කළ නාලක තෙරණුව හිංගුල නම් පර්වතයේ අසල පිරිනිවන් පෑහ. මහ බෝසත් කුමරුගේ සිරුරෙහි අසිරිමත් ලකුණු. සාමාන්‍ය මිනිසෙක් බාහිර පෙනුමෙන් හෝ තවත් මිනිසෙකුගේ වෙන්වන්නේ කලාතුරකිනි. එහෙත් විශේෂ මිනිස්සු සිටිති. ඔවුන් විසින් සසරෙහි කරනු ලබන පුණ්‍ය බලයන්ගේ විපාක විසින් මතු කරන ලද අසිරිමත් ලකුණු වලින් සමන්විතය. අප බෝසත් මහා පුරුෂයාගේ සිරුරෙහිද විශේෂ ලකුණු දෙතිසක් දක්නට ලැබුණේය. මහා පුරුෂ ලක්ෂණයයි කියන්නේ ඒ වාටය. යම් කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලකුණෙන් සමන්විතව මනුලෝ උපදිද්ද ඒ මහා පුරුෂයන් හට ඉරනම් දෙකක් පමණක්ම ඇත.
ඉදින් ඔහු ගිහිගේ වසන්නේ නම් සප්ත රත්නයන්ගෙන් සෝභමානව සිව්මහා දිවයිනන් වලට අධිපතිව පංචශීල ප්‍රතිපදාවෙන් යුතුව දස සක්විති වතින් යුතුව ලෝ පාලනය කරන සක්විති මහා රාජයෙක් වන්නේය. ඉදින් ඔහු ගිහිගේ අතහැර අබිනික්මන් කොට පැවිදි වන්නේ නම් අවිද්‍යා මෝහ දැල සිඳ බිඳ දමා සියලු කෙලෙසුන් නසා තථාගත දස බලයෙන් යුතුව සර්වඥතා ඥානය ලැබ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේය. මහා පුරුෂ ලකුණු 1. සුප්පතිට්ඨිත පාදෝ මනාව පිහිටන ලද පා ඇති බව. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව එකල වේදාංග ශාස්ත්‍රයක් ලෙස දිනුව පැවතියේ හුදු අනාගත පැවසීම පිණිස පමණි. එනම් ඒ ලක්ෂණ වලින් යුතු තැනැත්තාගේ අනාගතයේ කෙබඳුද යන්න පැහැදිලි කිරීමටය. එහෙත් ඊට වඩා ඇතුළාන්තයකෙහි තිබෙන බව වදාළෝ අප භාග්‍යවතුන් වහන්සේය. මහා පුරුෂයන්ගේ සිරුරෙහි අලංකාර ලෙස මේ ලකුණු පිහිටයි. ඒවා පෙර භවයන්හි කරන ලද අනේක විධ කුසල් දහම් විසින් ඉස්මතු කර දෙනු ලබන පින් ලකුණුය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේය. මහණෙනි, බෝසත්ත්වයේ මිනිස් ලොව උපන් අනේක වාරයන්හිදී දැඩිව සමාදන් වූ කුසල් දහම් ඇතිව විසීය. කයෙන්, වචනයෙන්, සිතින් සුචරිතය පිරීය. බොහෝ දන් දුන්නේය, සිල් රැක්කේය, මාපිය ගුරුවර කුළු දෙටුවන් පිදීය. එපිනේ හේ බොහෝ වර දෙව්ලොවද උපන්නේය. එයින් චුතව මනුලෝ උපන් තථාගතයන් හට මනාව පිහිටි පා ඇති බව නැමැති මහා පුරුෂ ලක්ෂණය පිහිටියේය. හේ සම ලෙස පා තබයි, සමව පා නගයි, සියලු අයුරින් සමව ඇති පතුල් පොළොවෙහි තබයි. මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු ඇති තැනැත්තා බුදු බවට පත් වූ විට කුමක් ලබයිද? බුදු බව ලද ඔහුට අභ්‍යන්තරයෙන් වේවා බාහිරයෙන් වේවා කිසිදු සතුරකු විසින් අනතුරු කළ නොහැක්කේය. ඇතුළත සතුරන් වන රාග, ද්වේෂ, මෝහ ආදියෙන් හෝ පිටතින් සිටින ශ්‍රමණ, බ්‍රාහ්මණ, දේව, මාර, බ්‍රාහ්මණ ආදී කිසිවෙකු විසින් ඔහුට අනතුරු කළ නොහැක්කේය. ඒ සලකුණ මෙයයි. 2. පාද තලේසු චක්‍ර ලක්කණං යට පාතලයන්හි චක්‍ර ලකුණු. මහණෙනි, බෝසත්ත්වයේ මිනිස් ලොව උපන් බොහෝ වාරවල ජනයාට දැහැමි රැකවල් සැලසීය. සොර සතුරන්ගෙන්ද අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන්ද මිනිසුන් බේරාගත්තේය. පිරිවරාගත් පිරිස ඇතිව මහා දාන දුන්නේය. ඒ පිනෙන් හේ බොහෝ වාර දෙව්ලොවද උපන්නේය. එයින් චුතව මනුලෝ උපන් තථාගතයන්ගේ යටිපතුලෙහි දහසක් දැව් ඇති, නිම් බලලු ඇති, මනාව බෙදී ගිය හැම අයුරෙන් පිරිපුන් චක්‍ර ලකුණු පිහිටා ඇත. මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු ඇති තැනැත්තා බුදු බව ලැබූ විට මහා පිරිවර ඇතිවන්නේය. බුදුන්ගේ පිරිවර වූ කලී භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකාවෝය, දෙවියෝ, මිනිස්සු, අසුර, නාග, ගාන්ධර්වයෝය, මේ සියලු දෙන බුදු පිරිසය. 3. ආයත පන්නේ එනම් දික් විලුඹ ඇති බව. 4. දීගංගුලි එනම් දිගු ඇඟුලි ඇති බව. 5. බ්‍රහ්මුජ්ජුගතෝ එනම් මහ බඹහුගේ බඳු ඍජු සිරුර ඇත්තේය. මහණෙනි, බෝසත්ත්වයේ මිනිස් ලොව උපන් උපන් සෑම වාරයකදීම ප්‍රාණඝාතයෙන් වැළකුණේය. සතුන් මැරීමට ගන්නා දඬු බුගුරු අවි ආයුධ අත්හැර විසුවකි. පවට ලැජ්ජා ඇතිව දයාවෙන් විසුවකි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පියෝ විසුවකි. හේ, ඒ පිනෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලොව පැමිණි තථාගතයන්ගේ පා විලුඹ දිගුව පිහිටියේය. අත්පාවල ඇඟිලි දිගුව පිහිටියේය. මහා බමහුගේ සෙයින් සිරුර ඍජුව පිහිටියේය. මහණෙනි, මේ මහා පුරුෂ ලකුණු තුන ඇති තැනැත්තා බුදු බව ලද විට බොහෝ කල ජීවත් වන දීර්ඝායුෂත්වෙක් වෙයි. තථාගතයන්ගේ ජීවිතයට අන්තරායක් කොට නැසීමට සමත් දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ලොව කිසිවෙක්
කොහෙවත් නැත්තේය. තථාගත තෙමේ හිත මතා හිතාමතා සිය කැමැත්තෙන් පිරිනිවන් පාන්නකි. 6. සත්තු සදෝ හත් තැනක උස්ව පිහිටි මාංශ ඇත්තේය. මහණෙනි බෝසත් තෙමේ මනලෝ උපන් සෑම කල්හිම බොහෝ ප්‍රණීත ආහාර පාන දන් දුන්නේය. කෑ යුතු අනුභව කළ යුතු පානය කළ යුතු රස විඳිය යුතු යමක් ඇද්ද ඒ සියලු දෑ ඉතා රසවත් ලෙස ප්‍රණීත ලෙස දන් දුන්නේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොවද උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලෝ උපන් තථාගතයන්ගේ සිරුරෙහි මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටියේ ඒ නිසාය. 2. පිටි අත්ල දෙපා පිටිපතුල උරහිස් දෙපස පිටිකර යන මේ හත්තැන පිරුණු මාංශ පිහිටියේය. මහණෙනි මේ මහා පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට කෑ යුතු අනුභව කළ යුතු පානය කළ යුතු රස විඳිය යුතු යමක් ඇද්ද ඒ සියලු දෑ ඉතා රසවත් ලෙස ප්‍රණීත ලෙස ලබන්නේ වෙයි. 7. මුදු තලූන හත්ත පාදෝ මෘදු යවුන් අත්පා ඇත. 8. ජාල හත්ත පාදෝ එල්ලා වැටුණු වැටෙන සුළු නම්‍යශීලී අත්පා ඇත්තේය. මහණෙනි බෝසත් තෙමේ පෙර බොහෝ ආත්මවල මනුලෝ උපන් කල්හි දාන ප්‍රිය වචන අර්ථචර්යාව සමානාත්මතාව යන මේ සතර සංග්‍රහ වස්තුන් මැනවින් පුරුදු කළේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. එයින් චුතව මනුලෝ උපන් තථාගතයන්ගේ අත්පා යෝන් තරුණයෙකුගේ බඳු මෘදු බොලොක්ව පිහිටියේය. එසේම නම්‍යශීලී අත්පා පිහිටියේය. බුදු බව ලද කලෙහි ඒ බුදුන් වෙතින් භික්ඛු භික්ඛුනි උපාසක උපාසිකා දෙව් මිනිස් අසුර නාග ගාන්ධර්ව යන සත්වයෝ සතර සංග්‍රහ වස්තුවෙන් මනාව සංග්‍රහ ලබන්නාහ. 9. උස්සංක පාදෝ උස්ව පිහිටි ගොප් ඇට සහිත පායත. උද්දංග ලෝමෝ උඩු අතර කරකවුණු අග ඇති ලොම ඇත්තේය. බෝසත් තෙමේ පෙර මනුලෝ උපන් බොහෝ ආත්මවල බොහෝ ජනයාට සැප උදා කොට දෙන මියුරු බස් කීවේය. ධර්ම දානය දුන්නේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. මනුලෝ උපන් තථාගතයන්ගේ පා උස් වී ගිය ගොප් ඇටය සහිතව පිහිටියේය. එසේම සිරුරෙහි උඩු අතර කරකවුණු අග ඇති ලොම පිහිටියේය. බුදු බව ලද විට සියලු සත්වයන් අතර අග්‍ර වන්නේය, ප්‍රමුඛ වන්නේය, ශ්‍රේෂ්ඨ වන්නේය, උත්තම වන්නේය. 11. ඒනි ජංගෝ ඒනි නැමැති මුවන්ගේ බඳු කෙන්ඩා ඇත්තේය. බෝසත් තෙමේ මනුලෝ උපන් බොහෝ ආත්මවලදී අන්‍යයන් හට ඉතා හොඳින් සකසවා ශිල්ප ඉගැන්වීය. මෝහු වහා ශිල්ප උගනිත්වා වෙහෙසක් නැතිව මනාව උගනිත්වා යැයි දයාවෙන් ඉගැන්වීය. එහි පුණ්‍ය විපාකයේ වශයෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. තථාගතයන් ගේ පාවල ඕලු මුවන්ගේ බඳුව කෙන්ඩා පිහිටියේය. මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි තැනැත්තා බුදු බව ලද විට ශ්‍රමණයන්ට යෝග්‍ය වූ උපභෝග පරිභෝග ශ්‍රමණ පිරිකර ලබන්නේය. 12. සුකුම චවි සියුම් සම ඇත්තේය. සුකුමත්තා චවියෝ රජෝ ජල්ලං කායේ න උල් උපලිප්පති. සමිතා සියුම් බැවින් කයෙහි දුහුවිලි උණු කුණු දැලි නොතැවරේ. බෝසත් තෙමේ පෙර බොහෝ ආත්මවල මනුලෝ උපන් කල්හි නුවණ උපදවා ගැනීම පිණිස බොහෝ වෙහෙස ගත්තේය. ශ්‍රවණ බ්‍රාහ්මණය මෙත ගොස් ස්වාමීනි කුසල් යනු කුමක්ද අකුසල් යනු කුමක්ද වැරදි නිවැරදි දේ කුමක්ද නුවණැත්තෙකු සේවනය කළ යුත්තේ කුමක්ද කුමක් සේවනය නොකළ යුතුද මා විසින් කුමක් ලැබුවහොත් කුමක් කරනු ලැබුවහොත් බොහෝ කල් හිතසෝ පිණිස පවතීද කුමක් කරනු ලැබුවහොත් බොහෝ කල් දුක් පිණිස පවතීද යනාදී වශයෙන් බොහෝ උත්සාහගෙන නැවත නැවත නුවණින් විමසා හොඳ නරක වෙන්කොට හොඳ පමණක් පුරුදු කළේය. ඒ පුණ්‍ය විපාකයෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය.
එයින් චුතව මනුලෝ උපන් තථාගතයන් සම ඉතා සියුම්ව පිහිටියේය. සම ඉතා සියුම් බැවින් කයෙහි දුහුවිලි කුණු නොරඳෙයි. මේ පුරුෂ ලක්ෂණදී තැනැත්තා බුදු බව ලද විට මහා ප්‍රඥාවකින් යුක්ත වෙයි. ඉතා පුළුල් ප්‍රඥාවකින් යුක්ත වෙයි. සතුට උපදවන ප්‍රඥාවකින් යුක්ත වෙයි. වේගවත් ප්‍රඥාවකින්, තියුණු ප්‍රඥාවකින්, විනිවිද යන ප්‍රඥාවකින් යුක්ත වෙයි. 13. සුවන්න වන්නෝ රන් වන්‍ය කංචන සන්නිබත්ත වූ රන්හා සමාන සිවි පැහ ඇත්තේය. බෝසත් තෙමේ පෙර බොහෝ වර මනුලෝ උපන් කල්හි නොකිපෙන සිතින් වාසය කළේය. තරහ ක්‍රෝධයෙන් තොරව අන්‍යන් කුමන අයුරින් නින්දා අපහාස අවලාද කීවද එයට නොගැටී සිටියේය. ක්‍රෝධ සිතින් බැහැරව මෙත් සිතින් යුතුව විසුවේය. එසේම ඉතා සිනිඳු පහස ඇති රෙදි පිළි දන් දුන්නේය. ඒ පිනෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලෝ උපන් තථාගතයන්ගේ සම රන් පැහැගත්තේය. රන් හා සමාන වූ සිවි පැහැය පිහිටියේය. මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද කල්හි නොයෙක් සුව පහස ඇති මෘදු මොලොක් ඇතිරිලි පලස් වස්ත්‍ර ආදී ලබයි. කෝසෝ හිත වත්ත ගුයි හෝ කොපුවක බහා සැඟ වූ දෙයක් සෙයින් පුරුෂ නිමිත්ත පිහිටියේය. මහණෙනි, බෝසත් තෙමේ පෙර මනුලෝ උපන් අනේක කෝටි ගණන් ආත්මවල බොහෝ කල් දකින්නට නැතිව ගම් නියම් ගම් ජනපදවල වෙන්ව වාසය කරමින් දුකින් විසූ මාපියන් හා දරුවන් එකට මුණ ගැස්සවීය. සොයුරු සොයුරන් එකට මුණ ගැස්වීය. වෙන්ව වාසය කළවුන් සමගි කොට සතුටින් එකට වාසය කරන්න සැලැස්වීය. සමගිය වසන ජනයා දැක සතුටු වීය. ඔවුනොන් අතර සමගියත් සමාදානයත් සාමයත් ඇති කළේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලෝ උපන් කල්හි මෙවර තථාගතයන්ගේ පුරුෂ නිමිත්ත කොපුවක බහා සංගවා ඇති දෙයක් සෙයින් පිහිටියේ ඒ නිසාය. මහණෙනි, මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට නොයෙක් දහස් ගණන් ශ්‍රමණ ශ්‍රාවක පුත්‍රයන් ලබන්නේ වෙයි. ඒ ශ්‍රමණ ශ්‍රාවක පුත්‍රයෝ කෙලෙස් නැසීමෙහි සූරයෝය. අකුසල් මැඩ කුසල් ඉපදවීමේ වීරයෝය. කෙලෙස් සතුරන් මඩින්නෝය. 13. නිග්‍රෝධ පරිමණ්ඩලෝ නුගුරුකක් බඳුව උසද සරලන මහතින් යුතු බව. කය යම් පමණද බඹයද එපමණය. බඹය යම් පමණද කයද එපමණය. 16. ටිතකෝව අනෝමන්තෝ උබෝහි පානිතලේහි ජන්නුකානී පරිමසති පරිමජ්ජති. නොනමී සිටියේම දෙයත්ලෙන් සිය දෙදන ස්පර්ශ කරයි පිරිමදී. 16. බෝසත් තෙමේ බොහෝ වාරවල නොයෙක් කෝටි ගණන් ආත්මයන්හි මනලෝ උපන් කල්හි ඒ ඒ පුද්ගලයන්ගේ කුසලතා දැන, සුදුසුකම් දැන, හැකියා තරාතිරම් දැන මවුට මෙය සුදුසුය යැයි දැන ඔවුනට ගැලපෙන සුදුසු දෙයින් සංග්‍රහ කළේය. ඒ පින් බලයෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. මනලෝ උපන් කල්හි කය නුගරුකක් බඳුව උසට සරලන මහතින් පිහිටියේය. කය යම් පමණද බඹය දෙපමණය. බඹය එපමණද කය දෙපමණය. එසේම තථාගතයමේ නොනැමී සිටියේම දෙයත්ලෙන් දෙදන ස්පර්ශ කරයි. මේ ලක්ෂණෙන් ලුතු තැනැත්තා බුදු බව ලද කල්හි මහා ධනවතෙක් වෙයි, මහා භෝගඇත්තෙක් වෙයි. බුදුන්ගේ මහා ධනය කවරේද? ශ්‍රද්ධා ධන, සීල ධන, පවට ලජ්ජාව නැමැති ධනය, පවට බය නැමැති ධනය, ශුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය. හේ මේ මහා ධනස්කන්ධයෙන් සමන්විත වෙයි. 17. සීහ පුබ්බද්ද කායෝ සිංහයෙකු බඳු තේජමාන පෙර ඉදිරිපස කය ඇත්තේය. 18. මාංශයෙන් පිරී ගිය පිටි කර ඇත්තේය. 19. සමව වට වූ කඳ ඇත්තේය. බෝසත් තෙමේ පෙර බොහෝ කල්ප කෝටි වාර ගණනක් මනුලෝ උපන් කල්හි බොහෝ ජනයාගේ යහපත කැමති වූයේය. හිත සුව කැමති වූයේය. අනතුරු නැති බව කැමති වූයේය. අහෝ, මේ ජනයෝ කෙසේ නම් ශ්‍රද්ධාවෙන් වැඩෙද්ද, සීලෙන් වැඩෙද්ද, ශ්‍රුතයෙන් වැඩෙද්ද, ත්‍යාගයෙන් වැඩෙද්ද, ප්‍රඥාවෙන් වැඩෙද්ද,
එසේම මොහු කෙසේ නම් ධන ධානයෙන් වැඩෙද්ද අමුදරුවන්ගෙන් වැඩෙත්තේයයි ඔවුන්ගේ යහපත කැමතිව ඒ සලසුණු සඳහා බොහෝ වෙහෙසුනේය. ඒ පින් බලයෙන් බොහෝ වාර ගණන් දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලොව උපන් තථාගතයන්ගේ පෙර ඉදිරිපස කය සිංහේකුගේ බඳු තේජමානව පිහිටියේය. පිරිගිය මාහේශයන් උතු පිටිකර ඇතවද සමව වට වූ කඳ ඇති වූයේද වූයේය. මේ පුරුෂ ලක්ෂණ තුනෙන් යුත් තැනැත්තා බුදු බව ලද කලෙහි තමා විසින් උපදවා ගන්නා ලද කිසි ගුණයකින් නොපිරිහෙයි. තමා විසින් දේශන ලද ධර්මයේ මුල් කොට ශ්‍රාවකයන් විසින් උපදවා ගන්නා ලද ගුණේනුත් ඔවුන් පිර නොපිරිහෙයි. සියලු ලොවි ලෝතුර සැපයෙන් නොපිරිහෙයි. 20. අග්‍ර රස ලැබදෙන රසනහර ඇත්තේය. ඔහුගේ ගෙලෙහි උඩුකුරුව ගෙලින් නැගී සිටි රසනහර ඇත්තේය. එයින් අහර රසව සමව උරාදෙයි. බෝසත් මේ පෙර බොහෝ වාර ගණනක් මනුලෝපන් කල්හි සත්වයන් කෙරෙහි මහත් දයානුකම්පිය විසීය. හේ අතින් වේවා, කැට කැබලෙත්තකින් වේවා, දනු මුගුරකින් අවි ආයුධයකින් වේවා, කිසිදු සතෙකුට හිංසාවක් පීඩාවක් නොකළේය. ඒ පිනෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. මනුලොව උපන් තථාගතයන්ට වැළඳු ආහාරෙහි අග්‍ර රස ලැබදෙන රසනහර පිහිටියේය. ගෙලේ උඩු අතට කෙලින් නැගී සිටි රසනහර ඇත්තේය. වළඳින ආහාරෙහි රසය සමව උරා දෙන්නේ එහෙයිනි. මේ පුරුෂ ලකුණෙන් හිබි තැනැත්තා බුදු බව ලද විට ඉතා සීතත් නොවූ, ඉතා උණුසුම්ද නොවූ, සමව දිරවන ප්‍රදන් වීරයට යෝග්‍ය වූ කුසගින්නකින් යුතු අල්ප ආබාධ ඇත්තේය, අල්ප දුක් ඇත්තේය. 21. ඉතා තද නිල් පැහැ නෙත් ඇත්තේය. 22. උපන් කෙනෙහි වසු පැටියෙකුගේ බඳු දිගු පුළුල් නෙත් පියුම් ඇත්තේය. බෝසත් තෙමේ පෙර බොහෝ වාරයන්හි මනුලෝ උපන් කල්හි කිසිවෙකු දෙස කෝපයෙන් ඇස් ඔරවා නොබැලීය. ඇස් කොණින් රවා නොබැලීය. නපුරු ලෙස ඇස් ලොකු කොට නොබැලීය. රහසින්වත් ක්‍රෝධයෙන් රවා නොබැලීය. ඍජු සිතින් අවංකව ඇස් පුරා බැලීය. ප්‍රිය ඇසින් බැලීය. යහපත් ලෙස බැලීය. ඒ පිනෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මෙවර අවසන් ආත්මයෙහි මනුලෝ උපන් තථාගතයන්ගේ නෙත් ඉතා තද නිල්වන් පිහිටියේය. උපන් කෙනෙහි වසුපැටියෙකුගේ බඳු දිගු පුළුල් නෙත් පියුම් පිහිටියේය. මේ පුරුෂ ලක්ෂණ දෙකින් යුත් තැනැත්තා බුදු බව ලද විට දැකීමට ඉතා ප්‍රියමනාප අයකු බවට පත්වේ. බොහෝ ජනයා ඔහු දකින්නට ආසා කරයි. බොහෝ වේලා ඔහු දෙස බලා සිටින්නට ආසා කරයි. භික්ඛු භික්ඛුනි උපාසක උපාසික දෙව් මිනිස් අසුර නාග ගාන්ධර්ව වුන් දැකීම ඉතාම ප්‍රියමනාප දෙයක් වෙයි. 23. පිරිපුන් නලල් තලයකින් හෙබි පිරිපුන් හිස ඇත්තේය. බෝසත් තෙමේ පෙර බොහෝ වාර ගණනක් මනුලෝ උපන් කල්හි අඤ්ඤන් හට කුසල් පින් දහම් උපදවා ගන්නට මුල් වූයේය. බොහෝ ජනයා කුසල් දහමේ සමාදන් කරවන්නට මුල් වූයේය. සිත කය වචනය සංවර කර දෙන්නටත්, දාන සීල ආදී ගුණ දහම යොදවන්නටත්, මාපිය ගුරුවර ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට උවතන් කරවන්නටත් මහා ජනයා පෙළඹීය. ඒ පින් බලයෙන් බොහෝ වර දෙවියන් අතර උපන්නේය. දෙව්ලොවෙන් චුතව මෙවර මනුලෝ උපන් තථාගතයන් පිරිපුන් නලාතලයෙන් යුතුව පිරිපුන් හිස පිහිටියේය. මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා බුදු බව ලද විට ඔහුගේ පසුපසින් ඔහු අනු යන මහා පිරිසක් ඇති වෙයි. භික්ඛු භික්ඛුනි උපාසක උපාසිකා දෙව්මිනිස් අසුර නාග ගාන්ධර්ව පිරිස් බුදුන්ගේ අවවාද අනුව ධර්මයේ හැසිරෙයි. 24. එක් එක් ලෝම කූපයෙහි තනි ලෝමය බැගින් ඇත. 25. එහි බැම මැද ඉතා සිනිදු පුළුන් රොදක් බඳු සුදු පැහැයින් යුතු ඌර්ණ රෝමය පිහිටයි. බෝසත් තෙමේ පෙර කල්හි මනුලොව උපන් කල්හි බොරු කීම අතහැර බොරු කීමෙන් වැළකී, අන්‍යයන් රැවටීමෙන් වැළකී සත්‍යයේ පිහිටා සිටියේය. සත්‍යෙන් සත්‍ය ගලපා කීවේය. විශ්වාස කටයුතු තහවුරු සත්‍ය වචනෙම කීවේය. ලොව නොරවටීය. ඒ පිනෙන් බොහෝ වර දෙවියන් අතර උපන්නේය. දෙලොවින් චුතව මේ අවසන් භවයේහි මනුලොව උපන් තථාගතයන්ගේ සිරුරෙහි එක් එක් ලෝම කූපයෙහි එක් එක් ලෝමය බැගින් පිහිටා ඇත.
එසේම ඇහි දෙබැම මැද සුදු පැහැ පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමය පිහිටියේය. මේ මහා පුරුෂ ලකුණු දෙකින් හෙබි තැනැත්තා බුදු බව ලද විට ඒ බුදුන්ගේ අදහසට අනුව ශ්‍රාවක පිරිස ඉතා කීකරුව පවතින්නාහ. 26. උඩු ඇන්දේ දත් 20ක්ද යටි ඇන්දේ දත් 20ක්ද යුතුව දත් 40ක් ඇත. 27. විරල නොවූ හිදස් නැති දත් ඇත්තේය. පෙර බොහෝ ආත්මවල බෝසත් මේ කිසිවෙකු හෝ බිඳවීම පිණිස සමගිය නැසීම පිණිස කිසිදා කේලමක් නොකිවේය. එකිනෙකා කොටවන බසක් නොකිවේය. යමක් කීමෙන් බිලිය ගියවුන් සමගි වෙත් නම් සමගි වූ තුටු සිතින් වාසය නම් සමගිය සමාධාන ඇතිවෙයි නම් එබඳු බසක්ම කීවේය. ඒ පිණෙන් බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවින් චුතව මෙවර මනුලොව උපන් තථාගතයන් සම 40 දත් පිහිටියේය. විරල් නොවූ හිදස් නැති දත් පිහිටියේය. මේ පුරුෂ ලකුණු දෙකින් හෙබි තැනැත්තා බුදු බව ලද විට ලොවෙහි කිසිවෙකු විසින් බිඳවිය නොහැකි පරිවාර සම්පත්තියක් වෙයි. ශ්‍රාවක පිරිස තථාගතයන් ජීවමානව සිටියේදී කිසිවෙකු විසින් නොමිදිය හැක්කේය. 28. දිගු පුළුල් දිව ඇත. 29. මහා බමුහුගේ බඳු නින්නාද වන හඬ ඇත්තේය. කුරවි කවුලුගේ බඳු මියුරු හඬ ඇත්තේය. බෝසත් මේ පෙර උපන් වාරයන්හි පරුෂ වචන නොකීවේය. දොස් රහිත වූ කනට මිහිරි නැවත නැවත අසන්නට හිතෙන හිතෙහි රඳවා ගන්නට ආසා හිතෙන අර්ථවත් ජනයාට ප්‍රියමනාප යහපත් වචන කීවේය. දෙව්ලොවෙන් චුතව මෙවර මනුලෝ උපන් තථාගතයන් දිගු පුළුල්ව පිහිටියේය. එසේම මහා බමුහුගේ බඳු නින්නාද වන කුරුවි කෙවිල්ලෙකු බඳු අති මිවුරු හඬක් පිහිටියේය. ඒ පුරුෂ ලකුණු දෙකින් යුතු තැනැත්තා බුදු බව ලද විට ඔහුගේ බස සියලු දෙනා සතුටින් පිළිගනී. බුදු පිරිස බුදු වදන් හිස් මුදුනින් පිළිගනී. සීහ හනු සිංහයෙකු බඳු සමීවත්ව ඇති හනු දෙකක්. බෝසත් මේ පෙර මනුල උපන් අනන්ත වාරයන්හි හිස් වචන නොකීවේය. හිස් වචනෙන් වැළකී සිටියේය. සුදුසු කාලයේ ඇත්තම දෙයක් කීවේය. ධර්මයක් කීවේය. ඉක්මීමට උදව්වන දෙයක් කීවේය. මතක තබා ගන්න වටිනා දෙයක්ම කීවේය. කරුණු සහිතව සීමාවක් ඇතිව අරුත් බර වදන් කීවේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. මනුලොව උපන් තථාගතයන් හනු සිංහයෙකුගේ බඳුව සවිමත්ව පිහිටියේය. මේ මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි තැනැත්තා බුදුව කල්හි රාග ද්වේෂ මෝහ ආදියක් විසින් හෝ අභ්‍යන්තර වෙනත් කෙලෙසුන් විසින් හෝ බාහිර කෙලෙසුන් විසින් හෝ දෙව් බඹ මර ශ්‍රමණ බ්‍රාහ්මණාදී බාහිර සතුරු කිසිවෙකු විසින් හෝ තමා සිරිතනින් බැහැරට නෙරපිය නොහැක්කේය. 31. සමව පිහිටි දත් ඇත. 32. තද සුදු පැහැ දත් ඇත. බෝසත් මේ පෙර මනුල උපන් කල්හි මිත්‍යා ආජීවයෙන් තොරව විසීය. කිසිදා තරාදියෙන් වංචා නොකළේය. මිනුමෙන් වංචා නොකළේය. තැටියෙන් වංචා නොකළේය. අල්ලස් නොගත්තේය. කිසිවෙකුට වංචා නොකළේය. බොරු දේ සැබෑ දේ ලෙස පෙන්වා නොරවටීය. කූට ප්‍රයෝග නොකළේය. සිඳීම් වදබන්ධන ගම් පැහැරීම් මං පැහැරීම් සැහැසිකම් නොකළේය. ඒ පිනෙන් හේ බොහෝ වර දෙව්ලොව උපන්නේය. දෙව්ලොවෙන් චුතව මනුලොව උපන් තථාගතයන්ගේ දත් සම ලෙස පිහිටියේ ඒ නිසාය. තද සුදු පැහැයෙන් යුතුව පිහිටියේ ඒ නිසාය. මේ පහ පුරුෂ ලකුණු දෙකින් හෙබි තැනැත්තා බුදු බව ලද විට ඒ බුදුන්ගේ පිරිවර ඉතා පවිත්‍ර ගුණ ඇත්තාහුය. භික්ඛු භික්ඛුනි උපාසක උපාසිකා දෙවමිනිස් අසුර නාග ගාන්ධර්ව යන බුදු පිරිස ඉතා පවිත්‍ර ගුණ ඇත්තේය. මෙසේ සසරේ බොහෝ පින් කරන ලද අප මහ බෝසතුන්ගේ කයෙහි මහා පුරුෂ ලකුණු දෙතිසම අඩු නැතිව පිහිටා තිබුණේය.